ඔයගොල්ල හැමෝටම ආයිබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා චුරි දූල පුතාලා හැම දිනාටම පුතේ අද දවසේ අපි ප්‍රශ්න පත්‍ර පන්තියෙන් මුණ ගැහෙන අන්තිම දවස ඉතින් දුවේ පුතේ අද දවස මං වින් කරගත්තේ විශේෂිත ප්‍රශ්න පත්‍ර දෙකක් සාකච්ඡා කරන්න එතනදී පුතාලට විභාගය සඳහා අවශ්‍ය උපදෙස් විභාගය ලියන විදිහ ඒ සියල්ල මීට පෙර ආතුව මම කියලා තියෙනවා අනිත් කාරණාව තමයි සමහර ලාවට අපේ දරුවන්ට විභාගයට අවශ්‍ය උපදෙස් මං හිතන්නේ මම දෙන්න ඕනෙත් නෑ දැන් විවිධ පැතිවලින් ලැබිලා තියෙන්නේ ඇතැම් විට ඔබ කල්පනා කරාවි මේ උපදෙස් මෙච්චරම මොකටද කියලා ඒ නිසා මම ඒ ගොඩාක් අයගෙන් කියන කාර්යභාරේ නවත්තලා මාත් පුතාලට උපදෙස් දීලා තිබුණ නිසා අද දවසේ බලාපොරොත්තු වෙනවා පුතේ අපි 22 වෙනිදා ප්‍රශ්න පත්‍රයට ලියද්දී ප්‍රශ්න පත්‍රයේ ආරම්භයේ ඉඳලා අවසානයේ වෙනකන් අපි නිවැරදිව එක ලකුණක්වත් අහිමි නොවෙන්න කොහොමද අපි දිගට ඉස්සරහට ගිහිල්ලා ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දෙන්න කියන කාරණාව තමයි අපි මුණ ගැහෙන අද අන්තිම දවසේදී කතා කරන්නේ. ඉතින් ඒ නිසා පුතාලට මම අපි විභාගයට ගිහිල්ලා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න පටන් අරගෙන ඉස්සරහට යන විදියම මෙතනදිත් කතා කරනවා. දැන් ඔබ දන්නවා පුතේ විභාගේ තියෙන්නේ අපිට ලබන සෙනසුරාදා. පුතාලා ටිකක් කල් වේල ඇතුව විභාග මධ්‍යස්ථානට යන්න ඒ යන වේලාව තීරණය කරන්න පුළුවන් බුදුලා පුතාලගේ ටීචර්ලා කියාවි මෙන්න මේ වෙලාවට එන්න කියලා. ඉතින් ටිකක් කල් වේල ඇතුව යන්න ඕනවට වඩා උදේ පාන්දර යන්න ඕනෙත් නැහැ. අවශ්‍ය වේලාවට කියන දන්වන වේලාවට අනිවාර්යෙන් හිටින්න එතන. ඒ ගිහිල්ලා පුතාලා ගියාම පුතාලගේ ටීචර් එතෙන්ට ඇවිල්ලා ඉඳී. එහෙම නැත්නම් පාසලේ වෙන ටීචර් කෙනෙක් ඇවිල්ලා ඉඳීවි පුතාලව බාර ගන්න. ඊට පස්සේ ටීචර් පුතාලව එක්කගෙන ගිහිල්ලා ඕගොල්ලන්ව වාඩි කරනවා ඒ අදාළ විභාග ශාලාවේ. ඉතින් කලබල වෙන්න එපා. අනේ මගේ සීට් එක නැද්ද? මගේ ඩෙස් එක නැද්ද? මගේ විභාගාංගෙ කොහෙද කියලා කලබල වෙන්න කාර්යයක් නැහැ. හිමින් සැරේ හැම දරුවෙකුටම අවස්ථාව තියෙනවා විභාග ලියන්න. එතන ඉන්න ටීචර්ලා වස නැහැ. ඔබට උදව් කරන්න තමයි ඒකට සූදානමින් ඉන්නේ. ඉතින් ගිහිල්ලා අදාළ ස්ථානේ හොයාගෙන හිමින් සැරේ එතන වාඩි වෙන්න. වාඩි වෙලා පුතාලා ඩෙස් එක සමහරට හෙල්ලෙනවා පෙල්ලෙනවා නම් චුට්ටක් බලන්න. මොකද අපි පෑ දෙකකට චුට්ටක් වැඩි වෙලාවක් මේ ඩෙස් එක උඩ ඉඳගෙන අපිට මේ කටයුතු කරන්න වෙන්නේ. ඉතින් ඒ කටයුතු ටික බලලා පුතාලා හිමින් සැරේ එතන අසුන් ගත වෙන්න වාඩි වෙන්න. ඊළඟට විභාගේ පටන් ගන්න පුංචි වෙලාවකට ඉස්සෙල්ලා ඒ වාඩි වුණා පුතේ පොඩ්ඩක් පුළුවන් නම් බලන්න වටේ පිටේ ශාලාවේ ඔරලෝසුවක් තියෙනවද කියලා. හැබැයි ඒක නිවැරදි ඔරලෝසුවක්ද කියන එකත් තහවුරු කරගන්න හදිසියවත් වෙලාව අඩුවෙන් දුවන ඔරලෝසුවක් එහෙම දැක්කොත් හරි ජංජාලයක් වෙන්නේ. ඉතින් ඔබේ ටීචර්ට කියන්න පුළුවන් අනේ ටීචර් පොඩ්ඩක් මතක් කරන්න මේ ටීචර්ලට අපිට වෙලාව කියන්න කියලා. සමහර විට එහෙම මතක් කිරීම කෙරෙනවා. හැබැයි පුතාලා ඒ මැත්තෙම විශ්වාසය තියන් ඉන්න එපා. ඔරලෝසුවක් ගැට ගහගෙන යන අපේ පුතාලට හුරුවක් පුහුණුවක් තියෙනවා නම් ඔරලෝසුවක් එදාට ගැට ගහගෙන ගියාට ප්‍රශ්නයක් නැහැ. ඕනනම් ඔරලෝසුවක් තමන්ගේ මේස උඩින් තියාගත්තත් කමන්නේ පැත්තකින් ඒකට බාධාවක් නැහැ. ඉලෙක්ට්‍රොනික ඔරලෝසු එපා. ඉතින් පුතේ කොහොම හරි ඔන්න ඔබට ගේනා විභාගේ පටන් ගන්න ලං වෙනකොට පත්‍රිකාවක් අස්සම් කරන්න ඔබ ඒකේ අස්සම් කරන්න. ඊළඟට ඔන්න කටුවැඩ කොලේ බෙදාගෙන බෙදාගෙන යාවි. දැන් ඉතින් කටුවැඩ කොලේ අතට ගත්තාම විභාගාංගේ ඕන්නම් ඒකෙත් ලියා ගන්න. ඊට පස්සේ දැන් ඉතින් පුතේ ඔන්න දැන් ඔබ සූදානම් වෙලා ඉන්නවා මෙහෙම බලාගෙන ඉන්නවා පේපර්ස් එක බෙදනකම්. ඊට පස්සේ ටීචර් ඔන්න දැන් පේපර් සෙට් එක අරගෙන ඇවිල්ලා එක එක කෙනාට බෙදාගෙන බෙදාගෙන යනවා. හැබැයි අපේ පුතාලා විශේෂයෙන් දැනගන්න ඕන කාරණාව තමයි ප්‍රශ්න පත්‍රයේ ඔබ අතට බෙදුවට පස්සේ ආය වටපිට බලන්න නිමල්ට හම්බුණාද කමල්ට හම්බුණාද සුනීතට හම්බුණාද සුහිමාලිට හම්බුණාද ඒව අදාළ නැහැ. පුතාලා උත්තර ලියන්න පටන් ගන්න. හරි හොඳයි. ඉතින් දැන් ඔන්න එහෙනම් අපි අද දවසේ උත්තර ලියපු ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්න යන්නේ. මේ බලන්න. ඔබට දීලා තියෙනවා පින්තූර පහක්. පුතාලගේ කොලේ නම් පින්තූර ටික පැහැදිලිව තියෙනවා. මේක චුට්ටක් විතර බොඳ වෙලා තියෙනවා. අමාරු නෑ හොයාගන්න. ණයෙක් ඉන්නවා, මකුළුවෙක් ඉන්නවා, මුවෙක් ඉන්නවා, බකමූණෙක් ඉන්නවා, වවුලෙක් ඉන්නවා.
දැන් මෙන්න මේ සත්තු ඇසුරෙන් තමයි පළවෙනි ප්‍රශ්න දෙකම ඔබට ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙන්න මේ සත්තු ඇසුරෙන් තමයි පළවෙනි ප්‍රශ්න දෙකම පුතාලට ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි බලමු පුතේ. නය. අපි දන්න දේවල් බලමු මතක් කරලා. උරගේ මස් කණේ කෙනෙක් දෙවනි එක්කෙනා මකුළුවා කෘමියෙක් එහෙම නෙමේ කකුල් 8ක් තියෙනවා ඒත් සත්තුන්ගේ යුෂ උරාගෙන බොන කෙනෙක් සී මුවෙක් ඉන්නේ අහිංසක කෙනෙක් කොළ කණේ කෙනෙක් කකුල් 4ක් තියෙනවා බකමූණ වන්න මේ වෙලාවේ එළියට බහින කෙනෙක් පුතාලා දැනගන්න ඕන අපේ රටේ නිසාචර පක්ෂීන් 3 දෙනෙක් විශේෂයෙන් ඉන්නවා බස්ස බකමූණ සහ උලමා කියලා අහලා ඇති ඔයගොල්ලෝ උලමා බකමූණෙක් වගේ ලොකු එක්කෙනෙක් එයත් නිසාචර පක්ෂියෙක් ඔය 3 දෙනාම මාංශ භක්ෂකයෝ ඊළඟ කොටුවේ ඉන්නවා වවුලෙක් ඔබ දන්නවා වවුලා කියන්නේ ලෝකේ ඉගිල්ලෙන්න පුළුවන් සීරපායි සතා මොකද වවුල් පැටව කිරිබීලා ලොකු වෙන්නේ හොඳයි වවුල කන්නේ මොනවද කියලා ප්‍රශ්නයක් ඇති පුතේ වවුල්ු සාමාන්‍යයෙන් සමහර වවුල් විශේෂ ඉන්නවා සාක භක්ෂක පළතුරු ආහාරයට ගන්නවා තව සමහර වවුල් විශේෂ ඉන්නවා මාංශ භක්ෂක විශේෂයෙන් කෘමි භක්ෂක එහෙම ඉන්නවා ඉතින් කොමාරි අපි දැන් කතා කරමු පළවෙනි ප්‍රශ්නේ එක කාණ්ඩයකට දැමිය හැකි සතුන් 3 දෙනෙක් දැක්වෙන උත්තරේ එක කාණ්ඩයකට දාන්න පුළුවන් සතු 3 දෙනෙක් ඉතින් මෙතනදී ඇත්තටම අපි උත්තර අරගෙනයි මේක ඉතින් බලන්න ඕනේ ඔබ බලන්න මේකේ දෙවෙනි උත්තරේ දිහා D බකමූණ B මකුළුව A නය අඳුනගන්න බැයිද ඔය 3 දෙනාට පොදු ලක්ෂණයක් බකමූණ මකුළුව නය 3 දෙනාම මාංශ භක්ෂකයෝ එහෙනම් එකාණ්ඩයකට දාන්න පුළුවන් සත්තු 3 දෙනෙක් වඩා නිවැරදිව අපිට ගුණ කරන්න පුළුවන් 2 දැන් 1 දාපු අය බලයි එයි බැරි මොනවද ABC නයයි මකුළුවයි මුවයි එහෙම ලොකු සමාන්තරතාවයක් පේන්නේ 3 C E D ඉතින් C E D ගත්තාම මුවයි වවුලයි බකමුණ එහෙම සම්බන්ධතාවයක් පේන්නේ හොඳයි ලකුණු 2මාරක් ඔන්න ගහක් ගත්තා ඊළඟ එක D E D E බකමුණයි වවුලයි මේ දෙන්න සංසන්දනය කරද්දී යොදාගත නොහැකි මිනුම DE බකමූණයි වවුලයි සංසන්දනය කරද්දී මේ දෙන්නම පුතේ රාත්‍රි කාලේ පමණක් හැසිරෙන්නේ පළවෙනි උත්තරේ එන්නේ නැහැ අපිට හොයන්න ඕනේ යොදාගත නොහැකි මිනුමනේ එතකොට බකමූණයි වවුලයි රාත්‍රි කාලේ පමණක් හැසිරෙන්නේ ගුවන්තලයේ පියාසර කිරීම. ඔව්. ඒ දෙන්න අහස්තලයේ තමයි පියාඹන්නේ. ඒතර ඒ දෙන්නට ගැළපෙනවා මේ දෙක. හැබැයි මස් පමණක් ආහාරයට ගැනීම කියන එක මේ දෙන්නට පොදු කාරණාවක් නෙමෙයි. එයි බකමූණ මාංශ භක්ෂක වෙනකොට වවුලා මං කිව්වා සමහර වවුල් විශේෂ ශාක භක්ෂකයෝ ඉන්නවා කියලා. ඒ නිසා මෙතන යොදාගත නොහැකි මිනුම 2. පුතේ දැන් අද දවසේ මට විශේෂයෙන් ඔබට කියන්න ඕන කතා කරන්න ඕන අපි අද කතා කරන විශේෂ පේපර් එක මට උමනාව තියෙන මේ ප්‍රශ්නෙට උත්තරේ මේක 5 වෙනි එකට 2 6ට 1 7ට 3 කියාගෙන යන්න නෙමෙයි මට ඕනේ ඔබ කොහොමද මේ අලුත් රටාවේ ප්‍රශ්නෙකට මූණ දෙන්නේ කොහොමද ඒකෙන් දිනන්නේ ලකුණක් ගන්න කියන කාරණාවයි අපි හැම විටම ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ හොඳයි පුතේ
අපි ඊළඟයකට යමු. ඒ වගේම අපේ අද දවසේ මං හිතන්නේ පන්තියට සහභාගී වෙන්න බැරි වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. විවිධ හේතුන් නිසා පාසල් වල පන්ති දෙන වෙන හේතුන් නිසා ඒ අයට පුතේ හෙට සවස. හැබැයි පුතේ අද ආපු නැති දරුවන්ට ඈ මොකද ඒ අයට ඉඩ දෙන්නේ මොකද හෙට අපි වෙනත් පන්තියකට සම්බන්ධ ලින්ක් එකක් ඒගොල්ලන්ගෙන් ණයට ඉල්ලගෙන තමයි හෙට අපි ඕගොල්ලන් එකතු කරගන්නේ. ඒ නිසා අපේ පුතාලා අද එකතු වෙන්න බැරි වෙච්ච දරුවන්ට හෙට හවස 6:30ට අවස්ථාව තියෙනවා. හරි. දැන් පුතේ අපි කතා කර කර ඉන්න කාරණාව ප්‍රශ්න අංක බලමු කීයද කියලා. 3. කඩේක අඹ වර්ග 3ක මිල සටහන් කරලා තියෙනවා මෙහෙම. අඹ ගෙඩි 5ක් රුපියල් 40යි ඒ කියන ගොඩේ. 5ක් 40යි. ඒතොර එකක් 8යි. එක ගෙඩියක් 8යි ඒ කියන ගොඩේ. C කියන ගොඩට යන්න. ගෙඩි 4ක් රුපියල් 36යි. 36 4න් බෙදුනාම රුපියල් 9යි එක ගෙඩියක්. එහෙනම් ඒ කියන ගොඩේ ලාභයි නේද? ගෙඩියක් 8යි C කියන ගොඩේ ගෙඩියක් 9යි. B ගෙඩි 6ක්ම රුපියල් 50යි. ගෙඩි 6ක් රුපියල් 50යි කියන්නේ පුතේ 56න් බෙදුනාම 6 වරක් 8 48යි. ඒ කියන්නේ රුපියල් 56 8යිනේ 8ට වඩා චුට්ටක් වැඩි. 8ට වඩා චුට්ටක් වැඩි. අපි එහෙම නිශ්චයටම ගාන හොයා ගන්න ඕනේ නැහැ. මොකද මිල අඩු අඹ જાතියේ නිහන්නේ. C කියන ගොඩේ තියෙන අඹ රුපියල් 9යි. B කියන ගොඩේ අඹ එකක් බැලුවොත් එහෙම 56න් බෙදලා 8යි 7 ගානක්. හැබැයි ඒ කියන ගොඩේ අඹ හරියටම රුපියල් 8යි. ඒ කියන්නේ මිල අඩු අඹ වර්ගයේ මොකද උත්තරේ? A. ප්‍රශ්න අංක 4. ජනවාරියට මැයි මේ සම්බන්ධතාවයට ගැළපෙන යුගලය. ජනවාරියට මැයි පුතේ මොකද්ද මේකේ සම්බන්ධතාවය? ජනවාරියට මැයි දැන් අපේ සමහර දූල පුතාලා ඉන්නවා නේද? අපේ තිනෙත්මා ප්‍රශ්න පත්‍රේ ලියා ගන්න බැරි වෙච්ච දරුවෝ දැන් මෙතන එකතු වෙලා ඉති. අපේ තිනෙත්මා ලිව්වද? ඔව් සර්. තිනෙත්මා ලේසිද අමාරුද අද පේපර් එක? ලේසියි සර්. ගොඩක් ලේසිද ටිකක් ලේසිද? ටිකක්. ආපෝ. ගොඩක් ලේසි නැද්ද? නෑ. එහෙම නෙමෙයි. ප්‍රශ්න දෙකක් විතරම. ආහා අපි බලමු. එහෙනම් තිනෙත් මගේ මට මේකට උත්තරේ දෙන්න. ජනවාරියට මෙයි. සර් මම නම් හිතේ ජනවාරි පළවෙනිදා නිසා මයි. එතකොට ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මයි. එතකොට පස් වෙන්න කියලා. එතකොට තුන්වෙනි උත්තරේ තමයි මං ගන්නේ. පස් වෙනිදා නේ මේ තිනෙත්ම පස් වෙනි මාසෙ. ඔව්. ඔයා හරි තිනෙත්ම. අපිට වෙන සම්බන්ධතාවයක් ගන්න විදියක් නැහැ පුතේ. ජනවාරි කියන්නේ පළවෙනි මාසෙ, මේ කියන්නේ පස්වෙනි මාසෙ. එනිසා අපි තෝරගමු 1ට 5 කියන සම්බන්ධතාවය. 1ට 5. හොඳයි පුතාලට කියනවා රටාව බලලා ඊළඟට ආයුතු රූපේ යටින් ඉරක් කලින්න මේක මොකද කරන්නේ? මොකද්ද උත්තරේ ආවේ හැබෑට? දැන් ඔය තිනෙත්ම කිව්වා එකක් දෙකක් එහෙම මෙහෙම කියලා. මට හිතෙන්නේ එහෙම වුණා තමයි මේ. පුතේ බලන්න. ඔබ බලන්නකො පළවෙනි කොටුව දිහේ රටාවක් කියනවා නම් එහෙනම් පුතේ මේ පළවෙනි එකේ තියෙන රූපේ යන් සම්බන්ධතාවයක් තියෙන්න ඕන. ඉන්නකො මේ ලේසර් පොයින්ට් එක ගන්න. හරි දැන් පේනවනේ. දැන් ඔබට පේනවා පුතේ මේ සටහනේ කොටුවක් තියෙනවා. ඇතුලේ සමචතුරස්‍රයක්. එයාගේ උඩේ ඉඳලා පහළට ඉරක් තියෙනවා. හොඳට බලන්න. හරහට ඉරක් තියෙනවා. පුතේ මෙතනදී අපිට මෙන්න මෙහෙම ගන්න බැයිද? මෙන්න මේ හරහට තියෙන ඉර කෙලින් අතට අඳිනවා. මෙන්න මෙහෙම වෙනවා. අරහට තියෙන ඉර මෙහෙම වෙනවා. කෙලින් අතට තියෙන ඉර හරහට යනවා. ඊළඟට ආයේ මේ හරහට ගියේ ඉර මෙතන කෙලින් අතට හිටිනවා. අර අපි ඇද කරලා ගත්ත ඉර මෙතනදී
दिक्कतरे गाताने मेतनदी मेहेम साइड एकट गिहिल्ला मे एनं हरी मे इरेहेनं ईलंगट यान्न ओने मे साइड एकट मेन्न मेहेम यान्न ओने हरी एतकोट मे मे अतर तियेन इरेहेनं मोकद वेन्न ओने එයා දැන් අපි මේ බැලුවා මේ මැද ඉර කෙලින් අතර තියෙනවා හරස් අතර තියෙනවා කෙලින් අතර තියෙනවා එහෙනම් එයා හරස් අතට අපි ගත්තා. ඉතින් ඒ අනුව පුතේ වඩාත් නිවැරදි අපිට කිත් උත්තරයකට යන්න පුළුවන් මේකේ දෙක. දැන් පුතේ අපේ ඊළඟ ප්‍රශ්නෙටයි අපි එකතු වෙන්නේ ඊළඟ ප්‍රශ්නෙට අපි එකතු වෙන්නේ एक मांगिताने ओगोल्लांट कलिंट वड़ा लेसी बेवी दे मेके पुते मे बलान्न उडातट तियेनवा इराक मे साइड एकटत इराक तियेनवा मे पैत्तटत इराक तियेनवा ना अनिवार्यम पुते मे पैत्तट इराक एंडम ओना ईलंगट मेयागे एतुले तियेन्ने पाद तुने रूपया मेयागे पाद हतरे रूपया මෙයාගේ පාද පහේ රූපයක් එහෙනම් පුතේ පාද හයක් තියෙන රූපයක් ඇතුළට දාමු උත්තරේ 3 එක්තරා වැඩක් නිම කරන්න කම්කරුව 4 දිනෙකට යනවා දවස් 6ක් දවස් 3කින් නිම කරන්න තව කී දිනෙක්ව දාන්න ඕනද දැන් පුතේ ප්‍රශ්න දිහා බලන්නකෝ එක්තරා වැඩක් නිම කරන්න 4 දිනෙකට දින 6ක් යනවා ඒ කියන්නේ පුතාලා බලන්න 4 දිනෙකට දවස් 6ක් යනවා නම් එක්කෙනෙකුට ඕ ඉන්න ඒක හදලා පෙන්නන්න වේවි උත්තරේ ගන්න විදිහ මෙතන පේන්න නෑනේ පොඩක් ඉන්න මේ බලන්න පුතේ ඔන්න බලන්න මේක අපි මෙහෙම හදන්නේ පුතේ බලා ගන්න පුතාලා අපි පෑන ගත්තා වැඩක් නිම කරන්න 4 දිනෙකට දවස් 6ක් යනවා නම් පුතේ එක්කෙනාට යන දින ගාන හොයන්නේ අපි 4 දෙනාට 6යි නම් එක්කෙනාට අපි 4 වැඩි කරා 6ෙන් එතකොට एक के नाटे ना पुते दिन विसे हातरा दें मैं एक के नाटे ना दिन गान हरे हातरा देने कुट्टे दिन हायाक क्या नवाना एक के नाटा विसे हातराई इतो कुट्टे दवस तुनकीने इवरा करांडे वना किया ने ऐनाम पुताला में ने मैं विसे हातरे तुने बेदा आगांडे विसे हातरे तुने बेदा आगांडे දැන් ඔන්න පුතේ 24 අපි බෙදනවා කීයෙන්ද 3ෙන් 24ට 3 ව කීයද 8යි එහෙනම් දවස් 3ෙන් ඉවර කරුවේ හැකි පුතේ මෙතෙන්ට 8 දෙනෙක්ව දැම්මනම් 8 දෙනෙක්ව දැම්මනම් දවස් 3ෙන් වැඩේ ඉවරයි එතකොට දැනට කම්කරුව කී දෙනෙක් ඉන්නවද 4 දෙනෙක් ඉන්නවා එහෙනම් පුතේ අට දිනේ කොණ වෙනවා නම් වැඩේට තව දාන්න ඕනේ කම්කරුව ගාන 4යි. හෙසන්නේ මයික් ඔන් කරන්න. සර් හෙසන්නේගේ ගාන හරිද? හරි සර්. තේරුණාද කියපු විදිය? තේරුණා සර්. හරි එහෙනම් දැන් කියලා දෙන්න. දැන් මේකේ කියනවා කම්කරුවන් 4 දිනෙට දින 6ක් යනවා කියලා. එතකොට සර් මේක 4 ගුණ කරගන්නවා 6ෙන්. එතකොට එක්කෙනෙක්ට යනවා දින 24ක්. ඔව්. සර් අහනවා දින 3කින් වැඩ. එම වැඩ යනිම කීමට තව කම්කරුව කී දෙනෙක් දාන්න ඕනේද කියලා. එතකොට සර් 24 3ෙන් බෙදා ගන්නවා. එතකොට 8 දිනක් දාන්න ඕනේ. මේක ඒ කියන්නේ දවස් 3කින් මේ වැඩේ ඉවර කරනවා නම් 8 දිනක් මේ වැඩේට දාන්න ඕන. එතකොට දැන්ට අපි ගාව ඉන්නේ කම්කරුව 4 දෙනයි. එතකොට 8 දිනක් ඕන නම් තව අපි
අතර දිනක් දාන්න ඕනේ. අතර දිනේ දාන්න ඕනේ. දැන් හිතන්නේ ලේසි නෑ ලේසි කියන එක ලේසි නෑ අමාරුයි කියන එක ලේසි නෑ මම ඔක්කොම අහනවා හදන විදිහ ඔයා හොඳයි හොඳට විස්තර කළා. හරි. දැන් පුතේ අපි ඊළඟ ප්‍රශ්නේ යමු. මෙන්න මේ මෙතන වටිනාකමින් වැඩිම රූපෙයි අහනවා වටිනාකම අඩුම රූපෙයි මොකද්ද කියලා. මෙහි වටිනාකමින් වැඩිම රූපය සහ වටිනාකමින් අඩුම රූපේ විය හැක්කේ කුමක්ද කියලා. වටිනාකමින් වැඩිම රූපයත් වටිනාකමින් අඩුම රූපයත් විය හැක්කේ කුමක්ද කියලා. දැන් මෙතනදී අපි මෙහෙමයි කරන්නේ. මෙතනදී මෙහෙමයි කරන්නේ. රවුන්ඩ් දෙකක් එකතු වුණාම කොටුවක්. කොටුවයි රවුමයි එකතු වුණාම ත්‍රිකෝණයක්. දැන් දැක්ක ගමන් කියන්න පුළුවන්. හැබැයි හොඳම දේ මෙතන අපි මේකට ගානක් දාලා බලමු. අපි පුතේ රවුමට දැම්ම ගානක් දෙකයි කියලා. හරි? එතකොට ඊළඟ රවුමත් දෙකයි. ඔන්න දැන් අපිට රවුම දෙක වුණොත් කොටුවක් එනවා හතරයි කියලා. දැන් කොටුවක් හතර නම් රවුම දෙක නම් හතරයි දෙකයි ත්‍රිකෝණ එනවා හයයි කියලා. එහෙනම් දැන් මෙතන වටිනාකමින් වැඩිම රූපේ එන්නේ ත්‍රිකෝණි. අඩුම රූපේ රවුම. දැන් ඕක ඕගොල්ලෝ වෙන මොනාගේ ඔතෙන්ට දැම්මත් ඔය උත්තරේ අවසානයේදී ලැබෙනවා. 9 පහත කවර අවස්ථාවකදී ඔරලෝසුවේ පැය කටුවයි මිනිත්තු කණුවයි අතර ඍජු කෝණයට වැඩි කෝණයක් හැදෙනවද කියලා. දැන් ඔයාලා දන්නවා පුතේ කෝණ ගැන කතා කරද්දී විශාලත්වය ගැන කතා කරද්දී බෝධිනි මට කියන්න මේ පැය කටුවයි මිනිත්තු කටුවයි අතර ඍජු කෝණ හරියටම හැදෙන වෙලාවක් කියන්න බෝධිනී බලන්න. පැය කටුවයි මිනිත්තු කටුවයි අතර ඍජු කෝණ හරියට හැදෙන වෙලාවක් ඔව් ඉනොලි හරියටම හැදෙන වෙලාවක් පස්වරු 3යි 9යි 3යි පස්වරු 9යි පස්වරු කියන්නේ පුතේ 3යි 9යි. පස්වරු 3ේදී ත්‍රිජු කෝණ, පෙරවරු 3ේදී ත්‍රිජු කෝණ, පස්වරු 9ේදී ත්‍රිජු කෝණ, පෙරවරු 9ේදී ත්‍රිජු කෝණ. එතකොට සමහර වෙලාවට පැය කටුවයි මිනිත්තු කටුවයි අතර කෝණේ ඍජු කෝණයට වඩා වැඩි වෙන වෙලාවල් තියෙනවා. තව සමහරලාට අඩු වෙන වෙලාවල් තියෙනවා. දැන් බෝධිනියකටම කියන්න ඍජු කෝණයට වඩා වැඩි කෝණයක් හැදෙන වෙලාව. පස්වරු 1.5 මිනිත්තු 30 ඉනුලගේ අදහස 10යි 25 වෙනකොට පුතේ 10යි 25 කියලා උත්තරයක් මේකේ නැහෙනි. මේකේ තියෙන්නේ මේ දීලා තියෙන වෙලාවල් අතරේ පැය කටුවයි මිනිත්තු කටුවයි අතර කෝණේ ඍජු කෝණයට වැඩි වෙන්නේ 2යි 20ද 4යි 25ද 1යි 30ද කියලා අහන්නේ. පස්වරු 1.5 මිනිත්තු 30 1.5 30. දැන් මේ ඉනුලි ඔයාගාව පේපර් එක නැද්දද? නෑ සර්. ආ ඒක තමයි. හරි. හොඳයි. එහෙනම් ඔන්න රයිට්. 1.5 මිනිත්තු 30. මොකද කියන්න ගියේ? Thank you සර් අවස්ථාව දුන්නට. ආ හොඳයි. ඉතින් අපි අද ඉතරෙන් ඉතින් හම්බෙන්නේ නේද ඉනුලි? කොහෙද ඉස්කෝලේ? ගාතවලම ප්‍රාථමික විදුහල. හොඳයි පුතේ. හොඳයි විභාගේ හොඳට ලියන්න ඕන පුතයි හැමදෙනාම. හොඳයි. දැන් මේ බලන්න. මේ වචන දෙකට ආදේශ කළ හැකි ඉලක්කම් සහිත කාඩ් පද දෙක. එකක් තමයි ෆැඩි. අනිත් එක තමයි ඩෝල්. දැන් මෙතන ෆැඩි ලියලා තියෙන්නේ පකුර දාලා. කොහොමාරි පුතේ F A D D Y D A double L. දැන් ඔබට පේනවනේ F A D D Y D අකුරු දෙකක් තියෙනවා.
ඊළඟට AD අකුර මෙතන මුලට එන්න ඕන නමේ ඊළඟ අග LL තියෙනවා ඒ කියන්නේ අග එකම අකුරු දෙක ඉතින් පුතේ විමසිල්ලෙන් ඔබ බැලුවා නම් බලන්න මේකේ තුන්වෙනි උත්තරේ F අකුරට 8 A අකුරට 2 D අකුරු වලට 4 Y ට 1 එතන එනම් මෙතන 4260ක් D අකුරට 4 දාලා ඒ අකුරට 2 දාලා අර L අකුරට 6 දාලා උත්තරේ 3. දැන් පුතාලා බලන්න මෙතන මේ D අක්ෂරයට ගැලපෙන්නේ 4 කියලා හොයාගත්තාම ඩෝල් කියද්දි D අක්ෂරයට 4 එන්න ඕන ඒ නිසා 4 න් පටන් ගන්න ඕනේ. A අක්ෂරයට 2 කියලා හොයාගත්තාම ඩෝල් කියද්දි දෙවෙනියට 2 එන්න ඕන. ඊළඟ එක බලන්න මේ රූපෙට නොගැලපෙන වචන සහිත පේළිය පුතාලා බලන්න මේක නොගැලපෙන වචන සහිත පේළිය මොකද්ද කියලා බලන්න කල්පනා කරලා කියනවා 11 12 ප්‍රශ්නවල දී ඇති රූපෙට නොගැලපෙන වචන සහිත පේළිය බලන්න පුතේ හොඳට මේ දීලා තියෙන්නේ ඕගොල්ලන්ට එළවලු බාස්කට් එකක් දීලා තියෙන්නේ එළවලු කූඩයක් දීලා තියෙන්නේ දැන් මේකට නොගැලපෙන වචන සහිත පේළිය කිව්වහම අපි අහලා බලමු කාගෙන්ද චෙතුමිගෙන් චෙතුමි කියන්න මට මේකට නොගැලපෙන වචන තියෙන්නේ කොයි පේළියද ඔයා හිතන්නේ එකද දෙකද තුනද කියලායි අහන්නේ අංක 3 දැන් ඔයා මට කියනක පළවෙනි උත්තරේ තියෙන වචන 3 ගෙඩි දැන් මෙතන ගෙඩි තියෙනවද ඔව් සර් වට්ටක්ක ගෙඩි ගෝවා ගෙඩි කරල් තියෙනවද මෙතන ඔව් මේ කරල් මුරුංගද මන්ද තියෙනවා රසයිද මේ එළවලු ඔව් හරි එහෙනම් පළවෙනි එක ගැලපෙනවා දෙවෙනි එක මේවා පොළවේද හැදෙන්නේ ඔව් මේවා ආහාරයට ගන්නවද ඔව් මට පෝරවනද ඔව් හරි ඒකත් හරි මේවා බිමද හැදෙන්නේ ඔව් සර් ඒක බිම හැදෙනවා විටමින් ලැබෙනවද එළවලු වලින් නැහැ සර් ඈ එළවලු පළතුරු කියන්නේ විටමින් ලැබෙන දේවල්. හරිද? හරි සර්. පිටරට වලින් ගෙන්නන්න ඕනද මේවා මෙහෙ නැද්ද? සර් මේවා මෙහෙ තියෙනවා. තියෙනවා. එහෙනම් නොගැලපෙන වචන පේළිය මොකද්ද උත්තරේ? අංක 3. 3. අංක 3. ඊළඟට පුතේ මෙතනත් නොගැලපෙන වචන පේළිය අහන්නේ. නොගැලපෙන වචන පේළිය අහන්නේ දැන් අපි තර්ක කරලා හොයා ගන්න ඕන නේද සනුලි දැන් මට කියන්න මේකේ පළවෙනි පේළියේ වචන තුන මේ රූපෙට ගැලපෙයිද නෑ ගැලපෙනවා සර් ගැලපෙනවානේ මොකද මේ නිවසක දර්ශනයක් මේක විසිතුරු ලෙස හදලා තියෙනවා මේක ක්‍රමවත් බවක් පේන්න තියෙනවා පිළිවෙලට තියන් ඉන්න ගියක් බව පේනවා තුන ගැලපෙයිද ඔව් සර්. ඔව් දැන් සාමාන්‍යයෙන් ටීවී තියන්නේ මේ පුටු සෙටි තියන්නේ මේ ලයිට් තරවා මේවා දාලා තියාගන්නේ ගේ ඇතුළේනේ නේද? ආ? එතකොට මේක ගේක කොටසක් මේක පිළිවෙලක් පේන්න තිනවා. ඇයි ඔයා දැන් දෙවෙනි උත්තරේ ගැලපෙන්නේ නැහැ කිව්වේ මොන වචන නිසාද? ගැඹුරු. ආ ගැඹුරු කියන එක ගැලපෙන්නේ නැහැ මේ උපකරණත් එක්කලා ඔයා හරි. එහෙනම් උත්තරේ 2. දැන් පොඩ අහන්න ප්‍රශ්නයක් තියෙනවා කියන්න කැමතිද? දැන් ප්‍රශ්න 12ක් කතා කරා. දැනට ඔක්කොම හරිද? එකක් වැරදි. එකක් වැරදි. ඒක එකක් කියලා කිව්වේ ගිලගෙන කිව්වේ එකක් වැරදි. එකක් වැරදි. ඊට එහා තියාගන්න බෑ ආ. හොඳයි. ඊළඟ එක බලන්න පුතේ. කිසියම් වස්තුවක් දිහා ඉහලින් සහ පැත්තෙන් බලපුවාම මෙහෙම පේනවා. දැන් යා දැන් පුතේ මෙන්න මේ යට තියෙන පින්තූර තුනෙන් එකක් ගෙනයි අහන්නේ. මේක දිහා උඩින් බලපුවාමයි පැත්තෙන් බලපුවාමයි මේ විදිහට පේන්න උනන්නේ.
දැන් උඩින් බලපුවාම මෙහෙම කොටු තුනක් පේන්න ඕන අලු පුතේ. පැත්තෙන් බලපුවාම මෙහෙම මේ අතර කොටු තුනක් පේන්න තියෙන්න ඕන. උඩින් බලපුවාම මෙහෙමයි පැත්තෙන් බලපුවාම මේ විදිහටයි. එතකොට මෙතන අහනවා ඕගොල්ලන්ගෙන් මෙලෙස දැකගත හැකි රූපේ මොකක්ද කියලා. එතකොට පුතේ බලන්න අපි බැලුවොත් එහෙම අපි බැලුවොත් තුන්වෙනි උත්තරේ අපිට මේ තියෙන පිළිවෙලට ගත්තොත් එහෙම පුතේ මේ පිළිවෙලට උඩින් බැලුවොත් ඉරි කොටු තුන පේනවා හැබැයි එහා පැත්තට කොටුවක් පන්නලා පේන්නේ ඒ නිසා අපි තුන්වෙනි උත්තරේ ගන්න බෑ දෙක බැලුවොත් උඩින් බැලුවොත් එහෙම කොටු තුනට එහා පැත්තේ කොටුවක් පන්නලා ඒකෙන්වත් බෑ හැබැයි මේ පළවෙනි උත්තරේ නම් උඩින් බැලුවොත් පුතේ මෙහෙම පෙනෙයි පැත්තෙන් කියන්නේ මේ එහා පැත්තෙන් බැලුවොත් මේ විදියට පෙනෙයි එහෙනම් ඒ විදියට අපිට බලා ගන්න පුළුවන් ඉහලින් සහ පැත්තෙන් ඔය පළවෙනි රූපෙ දිහා බැලුවොත් ප්‍රශ්න අංක 14 දැන් කියනවා මේ වතන්දි නිවැරදිව පද ගලපලා තියෙන වාක්‍ය මෙතන 1ද 2ද 3ද නිවැරදි විදිහට පද ගලපලා. ඒ කියන්නේ පුතේ ගලායෑමක් සහිතව කියවෙන්නේ මේ වාක්‍ය තුනෙන් කෝකද? අර්ථය හරියට කියවෙන්නේ කෝකද? 3 කියන බාණ්ඩ වාක්‍ය තෙල් සහ පැණි රස වැඩිපුර කෑම නුසුදුසුය. තෙල් සහ පැණි රස වැඩිපුර කෑම නුසුදුසුය. එහෙම කියන්නේ හේතුව දන්නවද? සාමාන්‍යයෙන් හැදෙන්න ඉඩ කඩ තියෙන රෝගයක් මොකද්ද? දියවැඩියාව හැදෙන්න පුළුවන්. සමාලට හෘද රෝග හැදෙන්න පුළුවන් තෙල් අනවශ්‍ය පරිදි වැඩි වුණාම නේද? ආ වැරදි ආහාර පුරුදු නිසා ගොඩක් වෙලාට බෝ නොවන රෝග වැළඳෙනවා කියලා අහලා තියෙනවා. මෙතන පුතේ බලන්න තමන්ගේ ගෙවත්තේ තියෙන ගස් වලින් භාගයක්ම රෝස ගස්. ඉතිරි ටිකෙන් තුනෙන් පංගුවක් දාස් පෙතියක්. ඉතිරි කොටසේ සීනියා සහ රාජපොහොට්ටු සමානව තියෙනවා. දැන් මේ බාන කියන කතාව දැන් තමන්ගේ ගෙවත්තේ ගස් අපි පෙන්නුවත් ඍජු කෝණ ආශ්‍රයකින් භාගයක්ම රෝස ගස්ලු. එතකොට පුතේ සමන්ගේ ගෙවත්තේ ගස් වලින් භාගයක්ම රෝස ගස් කිව්වහම පුතාලා බලන්න මේ මෙතන මේ අන්තිම උත්තරේ මෙන්න භාගයක් මේ තියෙන රෝස ගස්. ඉතුරු ටිකෙන් අපි අන්තිම උත්තරේ හරියන්නේ නැහැ. හරියන උත්තරය නම් බලමු. භාගයක් රෝස ගස්. ඉතුරු ටිකෙන් තුනෙන් පංගුවක් දාස් පෙති. එතකොට පුතේ මේ මම මේ අතට තුනට බෙදන්න ලෑස්ති වෙලා තියෙන්නේ. මේ අතට ඔන්න 1යි මේ මැද්දෙන් මෙහෙම බෙදුවාම 3යි. ඒ භාගයක් රෝස, ඉතුරු ටිකෙන් තුනෙන් පංගුවක් දාස් පෙතියා, ඉතිරි ටික සීනියාස් රාජපොහොට්ටු සමානව තියෙනවා. ඔය කතාවට ගැළපෙන්නේ උත්තරේ 3 නන් නෙමෙයි 1 එන්නේ ඈ. ඉර පොඩ්ඩක් එහාට ගිහිල්ලා 1 එන්නේ උත්තරේ. පුතේ ඊළඟ ප්‍රශ්නේ බොහොම කල්පනාකාරී වෙන්න ඕන ප්‍රශ්නයක්. උත්තර දෙන්න හොඳට හිතලා මතලා මෙහෙම කියනවා. අපිට කියනවා පුතේ මෙතන පෙට්ටි පහක් තියලා තියෙනවා එකිනෙක ගෑවෙන්න. දැන් මෙතන අනික් පෙට්ටිත් එක්ක අඩුම ගැටීමක්. ඒ කියන්නේ පුතේ දැන් ඔබ දන්නවා මට කියන්න අයන්සා මේ පෙට්ටියක හැඩේ මොකද්ද? ඝන කාබේස. ඝන කාබය. ඒ කියන්නේ පොත් ටිකක් කියලා හිතමුකෝ. අපි පොත් කියලා හිතමුකෝ මේ. දැන් මේ පොත් ගත්තාම ඒ පොතක පැති කීයක් තියෙනවද? දෙකක් සර්. පොතක පැති දෙකයි? සරි සර් මේ 6යි. ඝන කාබයක පැති කීයද? අයයි. දැන් එතකොට මෙතන මේ ඝන කාබ නැත්තම් මේ පෙට්ටි එකට ලං කරලා තියලා තියෙනවා.
දැන් ඔයා මට කියනකො D කියන පෙට්ටිය දිහා බලන්නකො D කියන පෙට්ටිය අවසර් ඔය D කියන පෙට්ටිය අනිත් පෙට්ටිත් එක්ක ගෑවිලා තියෙන පැති ගාන කීයද එකයි සර් එකයි මොකද D කියන පෙට්ටියේ මේ D අකුර දාලා තියෙන පැත්ත කොහෙවත් වැදිලා නැහැ මේ ඉදිරි පැත්තත් මේ මෙහෙත් කොහෙවත් වැදිලා නැහැ උඩත් කොහෙවත් වැදිලා නැහැ පහළත් නැහැ අර එහා පැත්තත් නැහැ නමුත් මේ D ට විරුද්ධ පැත්තේ එහා සයිඩ් එක තමයි ගෑවිලා තියෙන්නේ එතකොට මෙතන තියෙන අපි බැලුවොත් A කියන පෙට්ටිය අනිත් පෙට්ටිත් එක්ක පැති කීයකින් ගෑවිලාද මේ පැත්තෙන් ගෑවිලා එකයි මේ පැත්තත් ගෑවිලා දෙකයි යටත් ගෑවිලා කියන්නේ කීයක් ගෑවිලාද හතර පැත්තක් ස හතර පැත්තක්ම ගෑවිලා මේ සයිඩ් එකත් ගෑවිලා ඒ නිසා අඩුම ගැටීමක් පැහැදිලිව පෙන්වන්නේ මොකද්ද D අඩුම ගැටීමක් තියෙන D මොකද පුතේ D කියන පෙට්ටිය අනිත් පෙට්ටිත් එක්ක ගෑවිලා තියෙන එක පැත්තක් විතරයි එයාගේ අර එහා මේ D ට විරුද්ධ පැත්ත විතරයි ගෑවිලා තියෙන්නේ අනිත් එක පැත්තක්වත් ගෑවිලා නැහැ හොඳයි දැන් අහනවා ප්‍රශ්නයක් B පෙට්ටියේ මෙන්න මේ මේ මැද්දේ තියෙන B කියන පෙට්ටියේ පැති කීයක් අනිත් පෙට්ටිවල ගෑවිලාද කියලා ඔබ හිතන්නේ 3 සර් අනේස 4යි දැන් මම පිළිගන්නේ 3ද 4ද කියලා ඉන්නකො මට සර් 4 4යි දැන් මම දන්නවා මේ අයන්ස ඔයා උත්තර ලියලා නැහැ මං හිතන්නේ පෙට්ටි සමග ස්පර්ශ වෙච්ච පැති ගාන දැන් සාමාන්‍යයෙන් මේකක පැති 6ක් තියෙනවානේ. එතකොට මේ පැති 6ේ පුතේ පැහැදිලිව ගත්තාම මේ පැති 6ෙන් මේ බලන්න මේ B අකුර ගහලා තියෙන පැත්ත කොහෙවත් ගෑවිලා නැහැ එකයි. ඒ වගේම පුතේ මේකේ අර එහා සයිඩ් එක අර එහා පැත්ත කොහෙවත් ගෑවිලා නැහැ දෙකයි. අනිත් මේ B වලට උඩ පැත්ත යට පැත්ත මේ සයිඩ් එක එහා පැත්ත අනිවාර්යයෙන්ම ගෑවිලා තියෙනවා ඒ නිසා ඔබේ උත්තරේ හරි පැති කීයක් අනිත් පෙට්ටිත් එක්කලා B ස්පර්ශ වෙලා තියෙනවද පැති හතරයි දැන් මේ ප්‍රශ්නේ දිහා බලන්න මේ ප්‍රශ්නේ දිහා හොඳට බලන්න අපේ අබිරුගෙන් අහන්නේ මම අබිරු මේ ප්‍රශ්නේ इस तरह का गैलपेना रूपे अभी रुटा आप उत्तरे मुकाद्द उत्तरे देखा देखा दें अभी रूमे के क्रमे किया न पुलवान दें अभी मेह मगात्तोत मेह बलान न पुते मेह मितन तीनों रूपे आ यह आगे मेन्ने में पितता कोटुआ आयिंग कर पुहाम मेह कोटुआ माकल दा पुहाम मेह में इतुरुए नो अने इधर मेह देवनी आगे मेह මෙතන තියෙන විදියට කතිරයක් ගලවලා දාපුවාම මේ රවුම ඉතිරි වෙනවා. එහෙනම් මෙයාගේ අර පිටත තියෙන කඩස්ත්‍රේ මේ ඉරයි අයින් කරලා දැම්මොත් එහෙම ඉතුරු වෙනවා. එයා කියනවා වගේ උත්තරේ දෙවනි උත්තරේ. හොඳයි දෙවනි උත්තරේ. රයිට්. දැන් පුතේ අපි කතා කරන්නේ ප්‍රශ්න අංක 19. දැන් මං හිතන්නේ පුතේ ලේසි ප්‍රශ්නයකට අපි ඇවිල්ලා ඉන්නේ 19 වෙනි ප්‍රශ්නේ. මේ බලන්න මෙයාගේ මේ ඩොට් ටික වෙනස් වෙන විදිය දිහා පොඩ්ඩක් බලන්න ඔබට පේනවද පුතේ මේ මෙතන තියෙන මේ ඩොට් එක හොඳට බලන්න එක කොටුවක් මෙතෙන්ට පැනලා මේ පල්ලෙහා තියෙන ඩොට් එක කොටු දෙකක් පැනලා මෙතෙන්ට මේ ඔයා දැක්කද ඒක මින්න මේ උඩ තියෙන ඩොට් එක එක කොටුවක් පැන්න මෙතෙන්ට ඒකයි මේ පල්ලෙහා තියෙන ඩොට් එක මේ අතට එන්නේ කොටු දෙකක් පැන්න මෙතන
ඉන්නට ආයේ මේ උඩ තියෙන ඩොට් එක පුතේ එක කොටුවක් පැන්න මෙන්න පල්ලෙහා තියෙන ඩොට් එක කොටු දෙකක් පැන්න මෙන්න මේකත් බලන්න එහෙමද කියලා උඩ තියෙන බෝල එක කොටුවක් පැන්න මෙන්න පල්ලෙහා තියෙන බෝල කොටු දෙකක් පැන්න මෙතන ආයේ මෙයා එකක් පැන්න මෙතන මෙයා දෙකක් පැන්න මෙතන හරිනේ එහෙනම් දැන් ඉතින් මේකේ උඩේ කෙනා එකක් පැන්න මෙන්න පල්ලෙහා කෙනා දෙකක් පැන්න මෙන්න එහෙනම් ඉතින් ඊළඟට මොකද වෙන්න ඕනේ බලන්න පල්ලෙහා කෙනා දෙකක් පැන්න මෙතෙන්ට ගියා උඩේ කෙනා එකක් පැන්න පල්ලෙහාට බැස්ස උත්තරේ 1 පුතේ ඊළඟ ප්‍රශ්නේදී දෙන්නේ මෙන්න මෙහෙම එකක් සඳලි මයික් එක ඔන් කරගන්න සඳලි ඔව් සර් සඳලි සාමාන්‍යයෙන් රචනා දවසට කීයක් විතර ලියනවද දෙකක් විතර සර් ලියනවා දෙකක් විතර ලියනවා නේද හොඳයි සඳලි තමාමගෙන් රචනා නිතර අහන එක්කෙනා මේ බලන්න විනුකි මේ ප්‍රශ්නේ බලන්න පුතේ එක පැත්තක දාලා තියෙනවා බතල අනිත් පැත්තේ දාලා තියෙනවා ග්‍රෑම් 100 පඩිය දැන් බතල යට ගිහිල්ලා 100 උඩ ගිහිල්ලා ඒ කියන්නේ මේ බතල වල බර ග්‍රෑම් 100ට වඩා වැඩිද අඩුද බතල වැඩි බර ග්‍රෑම් 100ට වඩා වැඩි එහෙනම් දැන් ඔන්න අපිට කියනවා පුතේ මෙතන මේකේ කට ඇරලා තියෙන වැඩි පැත්තේ මේ කට ඇරලා තියෙන වැඩි පැත්තේ මේ සංකේතේ කට අරින්නේ වැඩි පැත්තට එහෙනම් ඉතින් බතල පැත්තට ඒ කියන්නේ A අකුරට කට අරින්න B අකුරට කට වහන්න ඔන්න උත්තරේ දැන් පුතේ මේ බලන්න මේ ඔබට පේනවනේ මේ හැඩේ කට ඇරලා තියෙන වැඩි කියන පැත්තට කට වහලා තියෙන අඩුයි කියන පැත්තට මෙතනත් කට ඇරලා තියෙන වැඩි පැත්තට කට වහලා තියෙන අඩු පැත්තට එතකොට එහෙනම් අපි දන්නවා A බර වැඩි C වලට වඩා ඒ නිසා ඔන්න A පැත්තට කට ඇරලා තියෙනවා අනිත් පැත්තට කට වහලා ඔන්න පුතේ ඊළඟ කවිය අපිට කියනවා මෙන්න මෙහෙම අපිට කියනවා මෙන්න මෙහෙම බලන්න කවුමින ගේන් ගේට ගෙදර බුදුන් හිස්තැනට මොකද්ද ගැලපෙන්නේ කවුමින වඳින්න ඔයා කවිය කියෙව්වද ඔව් එතකොට එනවාද ගේන් ගේට ගෙදර බුදුන් වඳින්න යයි කියනවා බුදු සමිඳුට වඳින ලෙසින් දෑත නගා වඳිනවා සිතේ උපන් කරුණාවට රන් කිරි බිඳු එරෙනවා ඉරන් කිරේ සුවඳ දැනි අපි ලෝකේ දිනනවා ඔයා හිතන්නේ ඒ උත්තරේද අපි අහලා බලමු සුවේලිගෙන් සුවේලි ඔයා හිතන්නේ ගේන් ගේට ගෙදර බුදුන් අම්මා පුතේ කවුමින අහලා තියෙනවද ගෙදර බුදුන් අම්මා කියලා අහලා තියෙනවද ඒ සුවේලි මේ ගෙදර බුදුන් අම්මා කියන්නේ කියන්න බලන්න අම්මා අපි පොඩි කාලේ නම් පෝෂණය කරන හින්දා පෝෂණය කරනවා හැම දෙයක්ම බලනවා හැම දෙයක්ම හොයලා බලනවා ඕගලන්ට ආදරෙන් කරුණාවෙන් සලකනවා ඒ නිසයි අපි මේ ගෙදර බුදුන් කියලා කියන්නේ තේරුණාද ඈ එතකොට මෙතන ගේන් ගේට ගෙදර බුදුන් අම්මායයි කියනවා බුදු සමිඳුට වඳින ලෙසින් දෑත නගා වඳිනවා හැබැයි සුවේලි අර දෙවනි කවිය කියවද්දි හොයන්න පුළුවන් මේ පළවෙනි එකේ අම්මා ගැනයි කියන්නේ කියලා ඒ කොහමද එතන තියෙන සිතේ උපන් කරුණාවට රන් කිරි බිඳු එරෙනවා අන්න අපි අහලා තියෙනවා පුතේ අම්මගේ ලේ කිරට හැරෙනවා කියලා නේද එහෙනම් සිතේ උපන් කරුණාවට රන් කිරි බිඳු එරෙනවා ඒ කියන්නේ එහෙනම් මේ පැහැදිලිව කියන්නේ අම්මා ගැන ඒකේ තව ප්‍රශ්නයක් තියෙනවද සුවේලි මේක සටහන් වෙලා නැහැ තව ප්‍රශ්නයක් තිබුණාද එතන එතන සර් 23 වෙනි ප්‍රශ්නේ මේ එතන 22 වෙනි ප්‍රශ්නේ තියෙන අපි ලෝකය දිනනවා යනුවෙන් අදහස් කරන්නේ කියන ආ ඒක මේක දාලා නේ අපි ඒකේ උත්තරේ යාළුවන්ට කියමු අපි ලෝකය දිනනවා කියලා අදහස් කරන්නේ මොකද්ද අංක එක රටට වැඩදායි කෙනෙකු වීම
ඔයාගේ උත්තරය ඒකද? ඔව් සර්. හොඳයි. මට උත්තර තුනම කියන්න. එක රටට වැඩදායි කෙනෙකු වීම. අංක දෙක පැමිණෙන අභියෝග ජය ගැනීම. අංක තුන සියලු සතුරන් විනාශ කිරීම. දැන් අපි ලෝකේ දිනනවා කියන්නේ සියලු සතුරන් විනාශ කිරීම කියන උත්තරය අහකටම දාන්න ඒක එන්න බෑ. අපි ලෝකේ දිනනවා කිව්වම ඔයා කිව්වේ මොකද්ද? රටට වැඩදායි කෙනෙකු වීම. ලෝකේ දිනනවා කියන්නේ රටට වැඩදායි කෙනෙක් වෙනවා. අනිත් උත්තරේ? පැමිණෙන අභියෝග ජය ගැනීම. ලෝකේ දිනනවා කියන්නේ පුතේ එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන එක. අපි දිනනවා කියන්නේ ඒකයි අපිට එන අභියෝග ජය ගන්න එක. දැන් ඔයාලේ විභාගේ දිනනවා කියන්නේ විභාගයේ කියන අභියෝගේ ජය ගන්න එක. ඒ නිසා උතන ලෝකේ දිනනවා කියන එකට වඩා හොඳ අර්ථ දැක්වීම අර පුතා කියපු උත්තරේ නෙමේ පැමිණෙන අභියෝග ජය ගැනීම. So thank you. Right. හොඳයි. පුතේ ඊළඟ එක මේ රටාව. දැන් පුතාලා මේ රටාව හදන්න උත්සාහ කරන්න ඇති. අමාරු වුණාද මේ බලන්න මේක රටාව. පුතේ 4 වරක් 6 24යි. 4 වාරයක් 6 24යි. ඒ වගේම 6යි 4යි 10යි. අන්නේ 24යි 10යි එකතුනාව 34යි. ආය පාරක් බලන්න ඔබට තේරුණාද කියලා ඉන්නේ මම ලේසර් පොයින්ට් එක අරගෙන පෙන්වන්න ඕගලන්ට මේ බලන්න මේ බලන්න 4 වරක් 6 24යි ඊළාට 4යි 6යි 10යි ඒතර 24යි 10යි 34යි 7 වරක් 3 21යි 7යි 3යි 10යි 21යි 10යි 31යි එහෙනම් 5 වරක් 8 40යි 8යි 5යි 13යි 40ට 13ක් 53යි 53යි හොඳයි මේක රටාව කියා දෙන්න පුළුවන්ද සර් ඔව් මේක රටාව කියා දෙන්න බලන්න හා සර් සර් ඒක 6 වරක් 5 30යි 3 වරක් 4 12යි 30න් 12ක් ගියාම 18යි පොඩ්ඩක් ඉන්න බලන්න ඔයා කියන පුතේ මේකේ මේ උඩ තියෙන ත්‍රිකෝණ දෙක ගුණ කරන්න 6 වරක් 5 30යිලු යට 3 වරක් 4 12යිලු 30න් 12ක් ගියාම 18යිලු හරි ඊළඟ 8 වරක් 3 24යි 2 වරක් 9 18යි 24න් 18ක් ගියාම 6 හරිනේ එනං 7 වරක් 6 42යි ඊළඟට 5 වරක් 6 30යි 42න් 30ක් ගියාම 10යි උත්තරේ 12යි හරි පුතේ ඊළඟ ප්‍රශ්නේදී කියනවා අපිට මෙන්න මෙහෙම කතාවක් අවධානයෙන් අහගන්න අපිට මෙහෙම කියනවා රශ්මිගේ පවුලේ එයාට වඩා බාල සහෝදරයෝ දෙන්නයි මෙන්න මම ඔයාලට කොයි වෙලෙත් කිව්වා කටුවැඩයකට යන්න කියලා මෙන්න රශ්මිගේ පවුලේ මෙන්න රශ්මි එයාට වඩා බාල සහෝදරයෝ දෙන්නයි මම ඔන්න පුතේ නන්දිකම්ම දැම්ම නිමලුයි කමලුයි රශ්මිට වඩා බාල සහෝදරයෝ දෙන්නයි රශ්මිගේ බාල මල්ලිට ඒ කියන්නේ ඉතින් අපි හිතමුකෝ මෙයා බාලයක් කියලා කමල්ට අක්කලා දෙන්නයි අයියලා එක්කෙනයි කමල්ට අක්කලා දෙන්නෙක් ඉන්නවලු ඒ කියන්නේ පුතේ රශ්මි කුමාරි කමල්ට ඒ කියන්නේ බාලයට අයියලා දෙන්නෙක් ඉන්නවා අක්කලා දෙන්න අයියලා එක්කෙනයි අයියා ඉතින් නිමල්නේ අයියලා එක්කෙනයි රශ්මිලේ බාල මල්ලිට අක්කලා දෙන්නයි එහෙනම් කමල්ට රශ්මි කුමාරි අයියලා එක්කෙනයි නිමලු ඉතින් රශ්මිලේ පවුලේ දරුවෝ කී දෙනාද ගණන් කළා බාන කී දෙනාද කියලා හතර දිනයි හතර දිනයි හොඳයි පුතේ ඊළඟ ප්‍රශ්නේ දිය මතු පිට ඇඳි ඉරක්සේ මට කියන්න මේ කෙමින්දි මොකද්ද මේ දිය මතු පිට ඉරක් ඇඳා කියන එකේ තේරුම දැන් වතුර උඩ ඉරක් ඇඳොත් ඒ ඉර තියේද
उत्तरे ඔන්න ඉස්කෝලේක නිවාසාන්තර ක්‍රීඩා උළෙලකදී තරඟ සංවිධායකයෝ සිසුන්ගේ වයස් වෙලා මෙන්න මෙහෙම කාණ්ඩ කරලා තියෙනවා. අවුරුදු 6 8 අතර ළමයි 125යි. අවුරුදු 9 සිට 11 137යි. අවුරුදු 12 සිට 15 144යි. 16ට වැඩි අය 203යි. දැන් පුතේ අවුරුදු 12ට අඩු ළමයි ගානයි 12ට වැඩි ළමයි ගානයි අතර වෙනස. එතකොට ඔයාලා බලන්න 12ට අඩු ළමයි කියන්නේ පුතේ මේ මෙතන මේ මෙතන 12 15 කියන්නේ 12 ඉඳලා 15ට. එතකොට 12ට වැඩි කට්ටිය තමයි මේ ඔක්කොම අල්ල මේ සෙට් එකම ගණන් කරලා බලන්න කීයද කියලා. 12ට වැඩි කී දෙනෙක් ඉන්නවා කියලා බලන්න. 12ට වැඩි කියලා කියන්නේ පුතේ මෙතන ඉන්න දොළහට වැඩි කියන්නේ පුතේ මෙන්න මේ 144යි 103යි 203යි එකතු කරන්න. එතන 12ට වැඩි අය ඔයගොල්ලන්ට එනවා 4යි 3යි 7යි 4යි 0.4යි 2යි 1යි 3යි 12ට වැඩි 347යි 12ට අඩු කට්ටිය 125යි 137යි එකතු කරන්න. हताई पहाई दो लहन देखा दें मैं काक कितरे तुनाई देखाई पहाई एकाई हायाई एकाई एकाई देखाई देंगे हैं नंग मैं देखो लंगे वेना सोहे आंधे एक याने तुंसी आतली सतें देसी ऐट देखा अड़ कराने इधर बुते हाथे देखा पहाई दाह तरेंग हायाक अटाई उत्तरे असुपहाई उत्तरे असुपहाई इलाके प्रश्ने මෙන්න මේ ළමයින්ගෙන් තුනෙන් පංගුවක් අයිති වෙන්නේ මොන කාණ්ඩෙටද මට කියන්න පුතේ මේ ප්‍රශ්නේ හදනකොට මේ ප්‍රශ්නේ හදනකොට අපේ ටෙනිත මට කියන්න ටෙනිත මේ ප්‍රශ්නේ හදද්දී ඔයා මෙතන ඉන්න ඔක්කොම ළමයි ටික එකතු කරන් ඉන්න ඕන ඔයා එකතු කරාද මුළු ළමයි ගාන ඔව් සර් කීයක් විතර ආවද මෙතන ඔක්කොම ළමයි उत्तरे मेला माइंगेन तुनें पांगुआ एक ने हायसीय नावेन तुनें पांगुआ पन देसीय तुना आई थी कांडे तमाई आउरुद दासे टे वैडी केनिता प्रश्न विषय आटे मुकद तात्ते उपकोमा हरिदर नेसे देखा क्वेरडी देखा क्वेरडी ने देखा तमाच चुट्टा कमारी वागे ने दे आपी बालू मुइला एक एना टेनिता बाटा कियान लोगो हेते इरा पै මොකද්ද? දිගටම කළුවර පැවතීම. ඔව් හෙට ඉර පැවෙ නැත්තම් යුහන්ස මොකද වෙන්නේ? දිගටම මේ කළුවර තියෙයි. ඔන්න ඊළඟ ප්‍රශ්නේ. හොඳට අහගන්න පුතේ. දකුණු දිසාවට පිටුපාල පාසල් යනවා නිර්මාල්. එයාගේ හැම නැල්ල මොන පැත්තෙන් පිහිටයිද කියලා.
දැන් පුතේ මෙතනදී අපි මෙහෙම වැඩක් කරමු අපේ පුතාලා කරේ නැත්තා ලෑස්ති වෙන්න ඔන්න මම ඇඳා දිසා සටහනක් මේ ඔන්න මම දිසා සටහනක් ඇඳගත්තා හරි දැන් සාමාන්‍යයෙන් අපි මේ සටහනේ පුතේ මේ පැත්ත උතුරනේ දාන්නේ මේ පැත්ත නෝත් මේ පැත්ත දාන්නේ සවුත් දැන් දකුණු දිසාවට පිටුපාලා කියන්නේ පුතේ දකුණු දිසාවට පිටුපාලා ඉස්කෝලේ යනවා කියන්නේ කොයි පැත්ත බලාගෙනද යන්නේ එවන්සා දකුණු දිසාවට පිටුපාලා ඉස්කෝලේ යනවා කියන්නේ කොයි පැත්ත බලාගෙනද යන්නේ උතුර බලාගෙන ආ උතුර බලාගෙන යන්නේ හරි ඔන්න එහෙනම් මේ ළමයාවත් මං යන්දා ඔන්න උතුර බලාගෙන යන ළමයෙක් මේ බලන්න ඔන්න ළමයෙක් ඉන්නවා ඔන්න ඔළුව මෙන්න ඇඟ මෙන්න අත් දෙක මෙන්න කකුල් දෙක ආ කකුලක් දිගට ගියා කමක් නැහැ හරි ඔන්න දැන් ළමයා යනවා දැන් උතුරට පිටුපාලා ඉස්කෝලේ යන්නේ ඒ කියන්නේ දකුණට පිටුපාලා කියන්නේ උතුර දිසාව බලාගෙන යන්නේ එතකොට මෙයාගේ හැවනල්ල කොයි පැත්ත දානවා දැන් පුතා දන්නවද දැන් අරේ හේ උතුර මෙහෙ දකුණනේ මේ පැත්ත නැගෙනහිරනේ උදේට ඉර තියෙන්නේ කොහෙද නැගෙනහිරේ සර් නැගෙනහිර එතකොට ඔන්න පුතේ ඉර මේ ඔන්න ඉර හරි ඔන්න ඉර එතකොට මේ ළමයාගේ දකුණු අත පැත්තෙන් ඉර වෙනවා එහෙනම් ළමයාගේ හේවනල්ල වැටෙන්නේ කොයි අත පැත්තටද? බස්නාහි. බස්නාහි. කොයි අත පැත්තටද? වම් අත පැත්තටද? වම් අත පැත්තට. වම් අත පැත්තට. අපේ පුතාලට පැහැදිලි ඇති අපේ ප්‍රශ්නේ ඊළඟ එක ඔන්න ඔබ ගිහිල්ලා ශිෂ්‍යත්ව විභාගයට කොහොමද මූණ දෙන්නේ කියන එකයි අහන්නේ අපේ කවුද මේ මිනුද? අපි බලමු මිනුද දැන් ඔන්න විභාගේ දවසේ කොහමද විභාගෙට යන්නේ කියලා මට එකින් එක කියන්න මුලින්ම මොකද්ද මෙතෙන්ට එන්නේ කියලා කියන්න මිනුද E නියමිත අවසනේ වාඩි වීම B පිළිතුරු සැපයීම ආරම්භ කිරීම A ලියුම් පිළිතුරු යලි පරීක්ෂාව D නියමිත ස්ථාන විභාගාංකේ ලිවීම C ප්‍රශ්න පත්‍රය අතට ගැනීම හොඳයි මුලින්ම මොකද වෙන්නේ ඊ නියමිත අසුනේ වාඩි වීම එහෙනම් මම ඔන්න ඒක දැම්ම එක නියමිත ස්ථානයේ විභාගාංකේ ලිවීම එතකොට පළවෙනි එක නියමිත අසුනේ වාඩි වීම දෙවෙනි එක තමයි ප්‍රශ්න පත්‍රය අතට ගැනීම ඊළඟට ඩී නියමිත ස්ථානයේ විභාගාංකේ ලිවීම ඒ ලියු ප්‍රශ්න පොඩක් ඉන්න පොඩක් ඉන්න නියමිත ආසනේ වාඩි වෙනවා ප්‍රශ්න පත්‍රය අතට ගන්නවා සැපයීම ආරම්භ කිරීම ඒ ලියු පිළිතුරු යලි පරීක්ෂාව හරි අපි බලමු නියමිත ආසනයේ වාඩි වෙන එක පුතේ මුලින්ම කරනවා ප්‍රශ්න පත්‍රය අතට ගන්නවා දෙවනියට ඊළඟට කරන්නේ පුතාලා විභාග අංකයේ නියමිත ස්ථානේ ලියනවා අංක 3 ඊළඟට ඔන්න උත්තර ලියන්න පටන් ගන්නවා ඊළඟට ලියපු උත්තර ආය බලන්නත් ඕන. එතකොට දැන් පුතාලට පෙනීමේ රටාව E C D B A උත්තරේ 3. හොඳයි පුතේ ඊළඟ ප්‍රශ්නේ හොඳ අවධානයෙන් අහගන්න ඕනේ ප්‍රශ්නයක් මේක ගොඩක් දරුව පටලගෙන ඇති අවධානයෙන් අහගන්න. අවධානයෙන් අහගන්න. දියර කිරි සම්පූර්ණයෙන්ම පුරවපු භාජනයක බර ග්‍රෑම් 1500යි මෙන්න බලන්න පුතේ භාජනය. දැන් මේ භාජනයේ සම්පූර්ණයෙන්ම කිරි පුරවලා තියෙනවා මේ භාජනයේ මුළුමනින්ම කිරි පුරවලා තියෙනවා බර ග්‍රෑම් 1500යි. හොඳට බලාගන්න ඈ. දැන් කියනවා පුතේ මේ භාජනෙන් තුනෙන් එකක් පිරීලා තියෙද්දි. ඔන්න මම ඒ භාජනයේ මීට එහා පැත්තෙන් ඇඳ තුනෙන් එකක් පිරීලා තියෙද්දි. එතකොට බර ග්‍රෑම් 700යි. දැන් මේ බලන්න පුතේ කතාව තේරුණාද කියලා මේ
කිරි සම්පූර්ණයෙන්ම පුරෝකුහාම භාජනයක බර 1500යි. ඒකෙන් තුනෙන් පංගුවක් පිරීලා තියෙනකොට ඒකේ බර ග්‍රෑම් 700යි. එහෙනම් මේ හිස් භාජනයේ කොච්චර බර ඇද්ද කියලා අහන්නේ. වඩා කල්පනා කරන්න. තත්සරණි. ඔව් සර්. ඔව් සත්සරණි බය වෙන්න එපා මම තත්සරණි අහන්නේ නෑ හදන විදිය. මොකද තත්සරණි චුට්ටක් බය වෙලා වගේ ඉන්නේ මේක කොහොමද හදන්නේ කියලා. තත්සරණි මේකට උත්තරයක් ගන්න පුළුවන්ද? පුළුවන් සර්. නා පුළුවන්. හරි. අපි බලමු එහෙනම් කොහමද එන්නේ කියලා ඈ. හරි පුතේ. හොඳයි මේ බලන්න පුතාලා. පුතේ මේක මෙහෙම තේරුම් ගන්න. භාජනයේ එක්කලා පුතේ සම්පූර්ණ කිරි පුරවපුවාම 1500යි. ඒ භාජනයේ තුනෙන් පංගුවක් කිරි දාලා තියෙනකොට 700යි. දැන් ඔයාලා දන්නව එහෙනම් මේ මෙතන තුනෙන් පංගුවක් නේ පුතේ. එතකොට ඔයා දන්නවා තව තුනෙන් පංගු දෙකක් මෙතන පිරෙන්න තියෙනවා. එතන දැන් සම්පූර්ණ භාජනයක් 1500 නං මේ ටිකේ කිරලා බලපුවාම 700 නං පුතේ ඉතුරු කෑලි දෙකේ බර 1500 700 ගියාම 800යි. එහෙනම් මෙන්න මේ කොටස් දෙකේ බර 800යි කියන්නේ එක කොටසක් 400යි. දැන් පුතේ භාජනයේ බර හොයන්න ඕනේ. දැන් මේ බලන්න. දැන් එහෙනම් මේ කොටස 400යි. මේ කොටසත් 400යි. එහෙනම් මෙයත් 400යි. මේ 700 කිව්වේ භාජනයේ බරත් එක්ක භාජනයේ 300ක් බර තිබිලා තියෙනවා. එහෙනම් භාජනයේ බර ග්‍රෑම් 300යි. ආයෙ පාරක් බලමුද අපි? ආ? නිසල්මා. තේරුණාද ගාන? ඔව් සර්. හරි. එහෙනම් නිසල්ම ඔන්න එහෙනම් දෙන්න ඕන මට උත්තර. කොහමද මට උත්තර දෙන්න ඕන? ලෑස්තිද? ඔව් සර්. හරි. කොහෙද ඉස්කෝලේ කියන්නකෝ? බප්පගම්ම ඉද්දමල්දෙනිය සිද්ධාර්ථ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය. ඉද්දමල්දෙනිය. හොඳයි. දැන් කියනවා පුතේ මෙහෙම. කිරි සම්පූර්ණයෙන්ම පුරවපු භාජනයක බර ග්‍රෑම් 1500 වල මෙන්න පුතේ භාජනය මෙන්න 1500. ඒ භාජනෙන් තුනෙන් එකක් පිරීලා තියෙද්දී ඔන්න මම ඒකත් පිරෙව්වා. දැන් බර 700යි. එතකොට පුතේ දැන් දන්නවනේ තුනෙන් පංගුවක් පිරලා නම් නිසල්ම තව තුනෙන් පංගු කීයක් පිරෙන්න තියෙනවද? දෙකක්. දෙකක්. එතකොට සම්පූර්ණ 1500 නම් මේක 700 නම් මේ කෑලි දෙකේ බර කීයද? 1500 700ක් අඩු කරන්න. 800යි. 800යි. කෑලි දෙකක් 800 නම් එක කෑල්ලක් කීයද? 400යි. 400යි. එතකොට එහෙනම් මේ පල්ලෙහා 700 වෙලා තියෙන භාජනයේ බරත් එක්ක එතකොට මේ කෑල්ලේ කිරි ටික 400යි භාජනයේ එතකොට 300ක් වෙන්න ඕන. හොඳයි. දැන් පුතේ ඊළඟ ප්‍රශ්නේ නොහොරු අපිරිසිදු අවලස්සන. සත්තරනි මේ වචන කාණ්ඩයට ඇතුළත් කරන්න වචනයක්. අවලස්සන අපිරිසිදු නොහොරු මොකද්ද ඔයා තෝරගත්තු වචනේ? දුදන. ඇයි ඔයාට සුමීරි තෝරගන්න බැරුව ගියේ? ඇයි ඔයා අතිරස තෝරගත්තේ නැත්තේ? කන්න කැමති නැති හන්දා? හරි. අපි බලමු පුතේ. මේක මෙහෙමයි. ඔයාගේ උත්තරේ හරි පුතේ මේ බලන්න මේ කියන විදිහ. පුතේ නුහුරු කියන්නේ හුරු නෑ කියන එක. අපිරිසිදු කියන්නේ පිරිසිදු නෑ කියන එක. අවලස්සන කියන්නේ ලස්සන නෑ කියන එක. මේ හැම තැනකම විරුද්ධ වචන මේ හැදිලා තියෙන්නේ පුතේ. එහෙනම් අතිරස කියන්නේ ඉතාමත් රස කියන එක. ඒක විරුද්ධ නෑ, වැඩි. සුමීරි කියන්නේ ඉතාමත් මිහිරි, ඒකත් වැඩි. එහෙනම් විරුද්ධ වචනේ පුතේ දුදන. දුදන. ක්‍රිකට් එල්ලේ වොලිබෝල් ක්‍රීඩා සඳහා ප්‍රිය කරන ළමයි 30ක් ගැන තොරතුරු. අපිට කියනා පුතේ කියවලා බලන්න පොඩ්ඩක්.
මේ බලන්න ක්‍රිකට් එල්ලේ වොලිබෝල් ක්‍රීඩා සඳහා ප්‍රිය කරන සිසුන් 30ක් ගැන තොරතුරු දක්වන්න සටහන ඇඳලා තියෙන්නේ දැන් පුතේ ඕගොල්ලන්ට කියනවා මෙන්න මෙහෙම දෙයක් අහගන්න අවධානයෙන් ඈ ක්‍රිකට් විතරක් ප්‍රිය කරන හත් දෙනයි එතන පුතේ මේ බලන්නකො කොටුවේ ඉන්නේ ක්‍රිකට් ප්‍රිය කරන අය නෙමේ මේ ඉන්නේ ක්‍රිකට් ප්‍රිය කරන අය කොටුවේ ඉන්නේ ක්‍රිකට් ප්‍රිය කරන කට්ටිය මේ ලියලා තියෙනවානේ එතන ක්‍රිකට් විතරක් ප්‍රිය කරන්නේ හත් දෙනා නම් පුතේ මේතන හතර දෙනා නම් බී වල ඉන්න ඕනා තුන් දෙනෙක් එතකොට ඕන ක්‍රිකට් විතරක් ප්‍රිය කරන අය හත් දෙනයි ක්‍රීඩා තුනම ප්‍රිය කරන අය නැහැල්ලුවේ නම් පුතේ ඒවල බින්දුවයි කවුරුත් නැහැ ඒවල බී වල තුනයි ඒවල බින්දුවයි වොලිබෝල් හා එල්ලේ පමනක් පහයි හරි ඒක දීලා තියෙනවා මේ වොලිබෝල් හා එල්ලේ පමනක් පහයි ඒක දීලා තියෙනවා එල්ලේ පමනක් ප්‍රිය කරන දෙන්නයි දෙන්නයි එල්ලේ විතරක් ප්‍රිය කරන දෙන්න නම් මෙන්න මේ මෙතෙන්ටත් දාගන්න පුතේ එල්ලේ විතරක් ප්‍රිය කරන දෙන්න නම් මෙතෙන්ටත් දෙක දාගන්න දැන් එහෙනම් අඳුරු කළ කොටස් වල කවුරුවකුත් නැහැලු දැන් බලන්න නිකමට 30ක් එනවද කියලා ළමයි පුතාලා එකතු කළ බලන්න 30ක් හැදෙනවද කියලා බලන්න දාගත්තා එනං AB දෙකට අයිති පිරිස පිළිවෙලින් දැක්කෙන උත්තරේ A වලට 0යි B වලට 3යි 0 සහ 3 පළවෙනි උත්තරේ එන්නේ පළවෙනි උත්තරේ ඊළඟ ප්‍රශ්නේ පුතේ බලන්න වැඩිම පිරිස ප්‍රිය කරන ක්‍රීඩාව මං හිතන්නේ ඔබ මේක ලේසියෙන් හොයාගන්න ඇති පුතේ අපි බැලුවොත් එල්ල ගහන්න කැමති ඇති කෝණය ඇතුලේ ගණන් කළ බාන කී දෙනාද කියලා එල්ල වලට කැමති කට්ටිය එල්ල වලට 6යි මෙතන අපි දාගත්ත පුතේ දෙන්නේක් ඉන්නවා කියලා ඒ වල අපි දාගත්තේ බිඳුවයි කියලා B වල 3 දෙනයි කියලා එහෙනම් එල්ල වලට විතරක් කැමති අය 2යි 6යි 8යි 8යි 5යි 13යි එහෙනම් පුතේ ඔන්න එල්ල වලට විතරක් 13යි හරි क्रिकेट वाले भी तरह बाला आने पुते क्रिकेट वाले तरह नहीं क्रिकेट वाला टे तुनाई हायाई नवयाई नवयाई हतराई एक दहातुनाई क्रिकेट वाला दहातुनाई वॉलीबॉल बाला आने राउमी दहायाई पहाई पहलवाई ये ना वॉलीबॉल लोटे पहलवाई ये ना पुतार टे पेन वाली वैरी में फिर सब प्रिय करने की डाउ मुकाद्दे � ඊළඟ ප්‍රශ්නේ හොඳට අහගන්න පුතේ අපි ප්‍රශ්න පත්‍රයේ අන්තිම කොටස් වල ඉන්නේ දින 365ක් තියෙන අවුරුද්දක පළවෙනි දිනේට දෙන දවසයි අවුරුද්දේ හරිමැද දිනේට දෙන දවසයි එකයිලු කියලා තියෙනවා පුතේ උත්තරේ අපිට අමුතු දේවල් හදන්න දෙයක් නැහැ අපිට අමුතුවෙන් හදන්න දෙයක් නැහැ මේ දින 365ක් තියෙන අවුරුද්දක පළවෙනි දවසයි හරිමැද දවසයි එකයිලු එහෙනම් ජනවාරි 1 ඉරිදලු හරිමැද දිනය. ඉතින් පුතේ එන හරිමැද දිනයත් ඉරිද වෙන්න පෑය. එන ඉරිදට කලින් දවසයි පස්සේ දවසයි ඉරිදට කලින් දවස සෙනසුරාදා පස්සේ දවස සවුදා උත්තරේ 3. මෙන්න 37 හිතන්න කල්පනා කරන්න ප්‍රශ්නයක් අවධානයෙන් අහගන්න. පුතාලට කියනවා මේකේ ඉරටු කෑලි 7ක් අරගෙන ළමේ සමචතුරස්‍රාකාර හැඩ දෙකක් හදලා තිනවා ගණන් කරන්න හතක් තියෙනවද කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි සමචතුරස්‍ර හැඩ 4ක් හදන්න අවශ්‍ය අඩුම ඉරටු ගාන පුතාලට වැරදෙන තැන තමයි මෙතන මෙන්න මේ දික්කතට හදාගෙන ගියෝ පුතේ සමචතුරස්‍ර හැඩ 4ක් මෙහෙම හදන්න බැයිද ඔන්න බලා ගන්න
මෙහෙම හදන්න බෑද? ඔන්න බලන්න. එනවාද? එහෙනම් මේ වැඩේට යන ඉරටු කෑලි කීයද ඔන්න ඔයගොල්ලෝ ගණන් කරගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි අපි ඇඳ ඉරි කෑලි ගන්න 8යි 9යි 10යි 11යි 12යි. එහෙනම් ඉරටු කීයද පුතේ? 12න් පුළුවන්. හැබැයි 12න් පුළුවන් වෙන්නේ මේක මේ හැඩයට හැදුවොත්. දැන් මං අහන්නේ අවශ්‍ය අවම ඉරටු කෑලි ගන්නනේ. එනිසා අඩුම ඉරටු කෑලි 12කින් පුළුවන් සමචතුරස්‍රයට හතරක් හදන්න. හොඳයි. පුතේ මේ ප්‍රශ්නේදී මේ දෙන්න ගුණ වුණාම 24යි. මේ තුන් දෙනාම එකතු වුණාම 10යි. එහෙනම් මෙන්න මේ හැඩයට වෙන්න තියෙන ගාණක් අහනවා. දැන් පුතේ මෙතනදී අපිට අගයන් දාලා බලන්නයි වෙන්නේ. අගයන් දාලා බලන්න වෙන්නේ. අපි මෙහෙම හිතමු. අපි හිතමු පුතේ මෙතන මේ මෙයා 6යි කියලා හිතමු. මෙයා 4යි. එතකොට 6 වරක් 4 24යි. එතකොට මෙයා 6යි. මෙයා 4යි. 6යි 4යි 10යි. හැබැයි 10ට බින්දුවක් දාපුවාම 10 එනවා. දැන් අපි දාපු අගේ නම් හරි ගියා. හැබැයි පුතේ කවුරු හරි කියයි එතකොට මේකට 8යි 3යි දාලා බැයිද කියලා. ඕනනම් දාලා බලන්න. 8යි 3යි 8 වරක් 3 24යි. හැබැයි පුතේ 8යි 3යි 1 3ම 11යි. එතකොට 10 වෙන්න බෑනේ. 12යි 2යි දාලා බලමු. 12 වරක් 2 24යි. 12යි 2යි 14යි. 10ට වඩා අඩු ගණක් එනවා නම් පුතේ 10 හෝ 10ට අඩු ගණක් එනවා නම් මේ විදිහට එන්නේ නම් මෙන්න මේ රූපේ වටිනාකම උත්තරේ 1. 1 එන්නේ. අපේ පන්තියේ සියලුම ළමයි උසයි. හොඳට අහගන්න. අපේ පන්තියේ හැම ළමයෙක්ම උසයි. රවිදු උස ළමයි. කමල් මිටි ළමයි. එහෙනම් රවිදු කමල් දෙන්නම අපේ පන්තියේ විය නොහැක. එහෙම අපිට හරියටම පුතේ අපේ පන්තියේද නැද්ද කියන්න බැහැ. කමල් නම් කොහොමත් අපේ පන්තියේ නෙමෙයිනේ, කමල් මිටිනේ. දෙක, රවිදු අපේ පන්තියේද කමල් අපේ පන්තියේ නොවීමද විය හැක. ඔව්, අපේ පන්තියේ සියලුම ළමයි උසයි නම් රවිදු උසයි නම් රවිදු අපේ පන්තියේ වෙන්න ඇති, කමල් අපේ පන්තියේ නොවෙන්න ඇති. එහෙනම් නිසකෝ කියන්න පුළුවන් උත්තරේ 2. අන්තිම ප්‍රශ්න. ළමයෙක් කියනවා මායි මගේ මල්ලි චෙනුක. ළමයෙක් කියනවා මායි මගේ මල්ලි මේ පාර ශිෂ්‍යත්වයට ඉන්නවලු. මෙය ස්ථිරවම වේ ස්ථිරවම නොවේ වීමට ඉඩ ඇත. මොකද ඔයාගේ අදහස? සෝයකේ ස්ථිරවම නොවේ. ස්ථිරවම නොවේ කියලා පුතා කියන්නේ. හරි. අපි බලමු පුතේ ඕකට අහන්න මට ඉන්නවා මෙතන කට්ටිය නම් එහාට මෙහාට ගිහිලා හොයාගන්න වෙන එකයි වැඩේ තියෙන්නේ. මෙතන ඉන්න පුතේ සමහර අය ශිෂ්‍යත්වය ලියන අය මේ පාර එකම පවුලේ දෙන්න. එකම පවුලේ දෙන්න ලියන අය මෙතන ඉන්නවා. මට එහාට මෙහාට ගිහිලා හොයාගන්න විදියක් නැහැ, වෙලා යනවා ඒකයි. පුතේ මායි මල්ලි නියුන්නුනම් මායි මල්ලි නියුන්නුනම් අපි දෙන්න මේ පාර ශිෂ්‍යත්වයේ ඉන්නවා කියන කතාව වෙන්න ඉඩ තියෙනවා. උත්තරේ 3. උත්තරේ 3. හොඳයි, ලකුණු එකතු කරගන්න පුළුවන් බලන්න. Thank you.
विभागे प्रश्न पत्र देखेंगे मुको साधिनी पालवेनी पेपर के लाकुन दें किया तीन वाद है अनुपाहाई से अनुपाहाई देखा कर दी हाँ
එතකොට දැන් අපි හිතමුකෝ දැන් ඔය පළවෙනි පේපර් එකේ දෙකක් වැරදුනානේ ඒ කියන්නේ පහක් දැනට අපිට නැතුව ගියානේ එතකොට ඔය අඩුපාඩුව මග අරගන්න තියෙන හොඳම අවස්ථාව තමා මොකද්ද ආයි පේපර් එක බලලා දැන් තියෙන දෙවෙනි පේපර් එකෙන් ඒ ලකුණ අල්ල ගන්න පළවෙනි එකේ දැන් ලකුණ 95 හරිනේ එහෙනම් ඒක මග අරගන්න තියෙන හොඳම අවස්ථාව දෙවෙනි පේපර් එකෙන් ලකුණු එඩි කරගන්න එක ඉතින් පුතේ ඔන්න ඔබලගේ අකුරක් නෑර බලන ශිෂ්‍යති භාගයේ අකුරක් නෑර බලන ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි පේපර් එක සාකච්ඡා කරන්න ලෑස්ති වෙනවා. අද ඔයගලන්ට දෙනවා ඡේදයක් මෙහෙම. අනුරාධ ඔහුගේ මවත් සමග ගමට ගිය දින 3ක නිමාඩුව ගත කිරීමට. තම මාමාගේ පුතා වන සිරිමල් සමග සෙල්ලම් කිරීම තරම් සතුටක් ඔහුට නැත. මේ නිමාඩුව ලැබීමේ සතුට දෙගුණ තෙගුණ වූයේ මාමලගේ කුඹුරේ ගොයම් පැගීමද මෙදිනට එදී තිබීම නිසාය. හිරු අවරට යන්නට පෙර දාවිත් රාලහාමි සිරිමල් හා අනුරාධ ඇතුළු ගොවි පිරිස කමතට යන්නට සූදානම් වුණා. දැන් පුතේ ඕගොල්ලෝ මේ විස්තරේ දෙපාරක්වත් කියව ගන්න. අනුරාධ එයාගේ අම්මත් එක්කලා ගමට ගියා දවස් 3ක නිවාඩුවක් ගත කරා. අනුරාධගේ මාමගේ පුතා තමයි සිරිමල්. මෙයා හරි කැමති සිරිමල් එක්ක සෙල්ලම් කරන්න. ඉතින් මේ නිවාඩුව ලැබීමේ සතුට තව තවත් වැඩි වුණා. මේ යන දවසේම මාමලගේ කුඹුරේ ගොයම් පෑගීමත් එදිලා තිබුණා. ගොයම් පාගනවා කියන්නේ පුතේ අර කපා ගන්න ගොයම් ටිකෙන් වීයට වෙන් කර ගන්නවා. ගොයම් පාගනවා කියලා කියන්නේ. ඉස්සර ගොයම් පෑගුවේ මේ කුඹුර ගාව තියෙන කමතේ. ඉර අවරට යන්න කලින් ඒ කියන්නේ පුතේ මේ ගොයම් පා ගන්න ගොඩක් වෙලාවට තෝරගන්නේ රාත්‍රී කාලේ. මොකද කමතේ වැඩ කරද්දී එක තැන වැඩ කරන්නේ අම්බරුව නැත්තම් ගවයෝ දාගෙන වැඩ කරන්නේ මේ කමතේ ඇවිදින්න ඕන වට කීපයක්. ඉතින් මේක දුෂ්කර කාර්යයක්. දවාලි ඉරේලියෙන් වැඩ කකා කරන්න වෙන නිසා ගොඩක් රැට තමයි මේක තෝරගන්නේ. ඉතින් දාවිත් ලාලහමි සිරිමලුයි අනුරාධයි ගොවි පිරිසයි කට්ටිය දැන් කමතට යන්න සූදානම් වුණා. ඔන්න සෙල්ලම් කරන්නලු ගමේ යන්න විශේෂයෙන් මෙදින කුඹුරේ සිදු කිරීමට નિયમિતව තිබූ කටයුත්ත කුමක්ද? දැන් පුතේ 22 වෙනිදා ඕගොල්ලන්ගෙන් ඇහුවොත් මේ වගේ ප්‍රශ්නයක්. ඕගොල්ලෝ මේ විස්තරේ දිහා බලන්න ඕනේ. මෙදින කුඹුරේ සිදු කරන්න નિયમિત කටයුත්ත කුමක්ද? පුතේ මේක කියනවා මාමලගේ කුඹුරේ ගොයම් පැගීම මෙදිනට එදිලා තිබුණා. එන්සා කුඹුරේ සිදු කරන්න નિયમિતව තිබුණු කටයුත්ත තමයි ගොයම් පැගීම. මොකද පුතේ ඔබ ලියන්නේ ගොයම් පැගීම. එච්චරයි උත්තරේ. හැබැයි හරියට ලියන්න. ඔන්න ගොයම් පාගනවා දෙකල නැත්තම් පුතේ ඔන්න කමතක් ඔන්න කමතේ ගොයම් ටික දාලා මී යම් බලුවංග මේ කමත වටේ යවනවා ගොයන් ටික පාගන්න. අනුරාධ ගමට ගියේ කුමකටද? දැන් විස්තරේ තමයි උත්තර තියෙන්නේ මේ. අනුරාධ ඔහුගේ මවත් සමග ගමට ගියේ දින 3ක නිවාඩුව ගත කිරීමටය. එහෙනම් කුමකටද නිවාඩුව ගත කිරීමට? කවුරු හරි ලිව්වා නම් පුතේ දින 3ක නිවාඩුව ගත කිරීමට ඒත් කමක් නැහැ. දින 3ක නිවාඩුව ගත කිරීමටය ඒත් කමක් නැහැ. නිවාඩුව ගත කිරීමට ඒත් කමක් නැහැ. නැගෙනහිරට කියන වචනේ විරුද්ධ පදය. දැන් නැගෙනහිර නම් අපිට එකපාරට මතක් වෙන්නේ බටහිර. හැබැයි මේ විස්තරේ බටහිර කියලා වචනයක් නැහැ. ඒ වුණාට පුතේ තියෙනවා මෙහෙම. හිරු අවරට යන්න කලින්. හිරු අවරට යන්න කලින්. අවර කියන්නේ බස්නාහිරට. එහෙනම් නැගෙනහිරට කියන එකේ විරුද්ධාර්ථ පදය අවරට. අපි පුතේ අවර නෙමෙයි අවරට කියලා ටයන්නත් එක්කම ලියා ගන්න. මාමගේ ගෙදෙට්ට ගිය අනුරාධගේ සතුට තවත් වැඩි කරන්න හේතු වෙච්ච කාරණාව. මේකේ තියෙනවා පුතේ මෙහෙම. මේ නිවාඩුව ලැබීමේ සතුට දෙගුණ තෙගුණ වුණා. ඒ කියන්නේ වැඩි වුණා. මාමලගේ කුඹුරේ ගොයම් පැගීම මෙදිනට එදී තිබුණ නිසා එහෙනම් උත්තරේ
कुंभरे गोयम पैगी मद मेदीन टमे यदि तिबीम एमान्यतन मामलागे कुंभरे गोयम पैगी मद मेदीन टमे यदि तिबीम एक दिहे बलागे न उत्तरे गलपला लियान अनुराध के साथ उत्तर वैदियों ना किया ने देगुना तेगुना उना हेतु कुंभरे गोयम पैगी मद मेदीन टमे यदि तिबीम कुंभरा आश्रित बीम का डग गया ने मैं विस्तरे किये बे ना මේ විස්තරයේ කියවෙන කුඹුර ආශ්‍රිත බිමක් ගැන මොකද්ද වචනේ කමත මොකද්ද පුතේ උත්තරේ ඔන්න කමතක් දැකලා නැත්නම් බලා ගන්න ඔය තියෙන්නේ පුතේ කමතක් තියෙන්නේ අර පුතාට පේනවා අර වටේට තියෙනවා කුඹුරු යාය ඒකේ ගොයන් ගෙනල්ලා මේ ගොඩ ගහන පැන පුතේ කමත මේ බලන්න කමත ඉතින් ගොයන් කපන්න ලං වෙනකොට ඉතින් ගැමියෝ සුද්ධ බුද්ධ කරලා ගොම මැටි ගාලා ඉස්සර අදලා ගත්ත මේ කමත සලකන්නේ දෙවිය වඩින බිමක් හැටියෙන එකනේ අර කියන්නේ මේ කාගේ මේ කමතා ඉද දෙවියන්ගේ කමතා මේ කාගේ මේ කමතා සඳ දෙවියන්ගේ කමතා කියලා කියන්නේ ඒකයි එහෙනම් කුමරාසුත බිම් කඩ තමයි කමත කමත ගොයි පිරිස කමතර ගිය මොන වෙලාවේද හිරු අවරට යන්නට පෙර දැන් මේකෙන් තෝරලා ලියන නිසා එහෙම ලිව්වේ විස්තරෙන් තෝරලා ලියන්න කිව නිසා හිරු අවරට යන්නට පෙර ඉතින් කෙනෙක් ලිව්වා නම් සවස් භාගේ කියලා වරදක් නැහැ හැබැයි හොඳම දේ පුතේ නැවත කියන්නේ විස්තරෙම හොයලා ලියන්න එහෙනම් බලන්න හයෙන් කීයක් හරිද කියලා ඔයාලගේ दायक पुते मेन्न मे विधि अक्षर विन्यास प्रश्न बेहनवा मे तीन दे यटिंगीन वलाक्वी उत्तरे पुते देवनी उत्तरे वलाक्वा मूर्धज लयान मूर्धज लयान पुते हुदट अहगन्न व्याकरण धनमिन्नगंतिनक हतराट पहक पयक दिन अद पेपर के आदर्श पेपर के उन्ने वेनी वाक्य ओहु दड़ेयं करती दड़ेयं कराने ओहु नां मितन पुते अनिवार्यम अनुक्त पदयक इन्नी सतुन दड़ेयं करती ओहु सतुन दड़ेयं करती अत्तम्मल एक्वी केविली साधती एई अत्तम्मल बहुवचनाई एनां साधति ओयाला दन्नवा करन केना बहुवचन नां क्रियापदे बहुवचनाई सवस्वन विट रहेइनादे अडुवी पुते रहेइनादय मेतन रहेइयो कै गहुवा नेमी मे कियान्ने रहेइयंगे साद्दे गैन कियान्ने एतोर रहेइनादे कियान्ने अप्राणवाची एनां रहेइनादे अडुवी गियेय मे इरि पुते कोहेवत गिहिल्ला तियेन्ने ऐ हरि उत्तरे अडवी गियेय गियेय सीय कथावटे विय सीय एक्केनेक एनां एक विय दैन पुतालाट ओन्न मम दीला तियेना प्रश्न एकेन
හතරක් අපි බලමු ඊළඟ එක මේ වාක්‍යවල තද කළු අකුරෙන් තියෙන පදයට ගැළපෙන අදහස සිරිමල් අවට සිරි නැරඹුවා පුතේ සිරි කියන්නේ අලංකාරය ලස්සන කියන එක සුන්දර බව කියන එක නුවණැති ජනයා හිරුට ඍෂිසේ නිවසෙහි හැතිරෙන්නට දෙති ඒ කියන්නේ පුතේ ඉරේලියෙන් වැඩ ගන්න ඕන කියන එක එතකොට ඉරට්ට ගෙදර ඍෂිසේ හැතිරෙන්න දෙනවා කියන්නේ ජනෙල් දොරවල් ටික හොඳට ඇරලා තියනවා දවල් දවසේ එතකොට ඉරේලිය හොඳට ගිත පතිත වෙනවා ඉතින් පුතේ ඍෂි කියන්නේ කැමැති කියන එක ඍෂි කැමැති මම පුතාලව දැන් උදව් කරගන්නේ නෑ කතාවට මොකද කාල වේලාව යන නිසා මම අරගෙන යනවා පාඩම ඈ ගැලපෙන පිළිතුර ඉතා කුඩා ප්‍රමාණයක් කියන අදහස දෙන්නේ උදේ ඉඟිවැකියේ මතක් වෙනවා යාලට අබමල් රේණුවක් ඉතාම කුඩා ප්‍රමාණයක් අබමල් රේණුවක් දැන් අපිට තියෙන පුතේ ඉඟිවැකි 10ක් තියෙනවා හතර ශ්‍රේණිය පහක් තියෙනවා මතක ඇති ඇඟේලේ වතුර වුණා මොර සූරණ වැස්ස ආ ඉහි මලක් පිපුණා මතක ඇති පහේ තියෙනවා ඇඟ බේර ගන්නවා අබමල් රේණුවක් ඔය වගේ එතකොට ඉතා කුඩා ප්‍රමාණයක් අබමල් රේණුවක් යාළුව දෙන්න අතර ඇතිවෙච්ච ආරවුල විසඳනවා වෙනුවට රවි ඒක තවත් උග්‍ර කෙරුවා මෙන්න මේ වගේ වෙලාවට ගැළපෙන ආප්තෝපදේශයක් හිතලා බලන්න ආරවුල තියෙනකොට තවත් ඒක උග්‍ර කර අධිපති අපි කියනවා ඇවිලෙන ගින්නට පිදුරු නොදමන්න ඇවිලෙන ගින්නට පිදුරු නොදමන්න ඇවිලෙන මූර්තජ හොඳයි ඔන්න පුතේ ඔයගලන්ට අද මෙන්න මෙහෙම දෙයක් දෙනවා මෙන්න මේ සටහනේ එක තීරුවකින් එක වචනයක් ගානේ අරගෙන වචන පහේ වාක්‍ය දෙකක් හදන්න ඉතින් එක තීරුවෙන් එක වචනයක් තීරුව කියන්නේ උඩ ඉඳලා පහළට තියෙනවා දැන් උදාහරණයක් ඇටියට මෙතන සරුංගලය ළමයි ගුරුතුමිය එක එකක් ගත්තා ඊළඟට තව එකක් එහෙම එහෙම වාක්‍ය හදන්නලු ඉතින් පුතේ මම හදනවා මෙහෙම ළමයි මා බැලීමට සවස පැමිණියහ ළමයි මා බැලීමට සවස පැමිණිය ඕන්නම් ඒක ළමයි මා බැලීමට පිටණියට පැමිණියහ ඒක කමක් නැහැ තව එකක් අදනවා මම මෙහෙම ගුරුතුමිය පරිසර පාඩමට පිටණියට ගියාය ඒ නිසා අර කලින් වාක්‍යයට පිටණිය දැම්මොත් මේකට පිටණිය ගන්න බැරි නිසා මෙතෙන්ට මේක හොඳයි ඉතින් තව වාක්‍යයක් ඕනම් පුතාට හදන්න පුළුවන් සරුංගලය ඉහළ අහසේ වලාකුලේ හැපේ හැබැයි අකුරු පුතේ හරියටම තියෙනවා නම් විතරක් හරිලා නැත්නම් ඒව රවුම් කරගන්න ඔන්න විරාම ලකුණු තාත්තේ අපි අවුරුද්දට කරන ක්‍රීඩා අතරේ තියෙනවද පිටරට වලින් ආපු ක්‍රීඩා මම පියාගෙන් ඇසුවෙමි දැන් පුතේ මේ වාක්‍යයේ අන්තිම ටික බලන්න ඇසුෙමි ඒ කියන්නේ වාක්‍යයක් ඉවර වෙන තැන තියන්න තිත අපි පිළිවෙලට යමු පියවරෙන් පියවර පුතේ වාක්‍ය ඉවරේදී තිත දැන් තාත්තේ තාත්තට ආමන්ත්‍රණය කරනවා අපි දාමු කොමාවක් ප්‍රශ්නයක් අහනවා තාත්තගෙන් මොකද්ද අපි අවුරුද්දට කරන ක්‍රීඩා අතරේ තියෙනවද පිටරට වලින් ආපු ක්‍රීඩා ඔන්න දැන් පුතාලා හිතන්නේ නැති ප්‍රශ්නාර්ථේ මේ තියෙනවද කියන තැනට දානවද කියලා නෑ පුතේ ප්‍රශ්නාර්ථේ දාන්නේ ඒ ප්‍රශ්නේ අහලා ඉවර වෙන තැන දැන් මේක අහන්නේ මෙහෙමනේ තාත්තේ අපි අවුරුද්දට කරන ක්‍රීඩා අතරේ තියෙනවද පිටරට වලින් ආපු ක්‍රීඩා මේ ටික විතරක් දාලා ඉවරයි අත උස්සන්න. වැරදි. ඇයි? කෙනෙක් කියපු දේ යුගල උඩුකම ඇතුළේ. එහෙනම් පුතේ ඔන්න තාත්තේ කියන දැනින් පටන් ගත්තා ක්‍රීඩා කියන දැන ප්‍රශ්නාර්ථයටත් එහා පැත්තෙන් වහනවා. මේ සියල්ල හරිනම් තමයි පුතේ ඔතෙන්ට එක ලකුණක් දාගන්න වෙන්නේ. දැන් ඔබට යම් අදහසක් ආවද විරාම ලකුණු දාන හැටි පුතේ ආයමට
किसी दावस को बटे विराम लगने दाने हैं ठीक याद है नवस्ता ले बिन्ने ये हाँ तो मतलब आगे मेवा गांतीय संधान पुरुषलिंग पदे तादाल स्त्रीलिंग पदे तित्तीरे मतलियान में दें वो यार एक टाइम पुरुषलिंग पदे होया आगाने स्त्रीलिंग पदे आती है ने का दें माटक किये ने का पुत्र हेमा पुरुषलिंग स्त्रीलिंग वेंकरान ने रविंदु किये ने के हेमा वेंकरान ने बहने इन्हां यालू आंटा एक टाइम पुरुषलिंग पदे स्त्रीलिंग पदे यहेली आंटा यालू आंटा यहेली आंटा वगंतीय संधान पुरुषलिंग पदे स्त्रीलिंग तो कटा यह लिया बे यह लियो बे यालुआंटा यह लियांटा बालान को पुत्री दें विभागे टा बालान विधि कहने में खता कराने आपी कोहमली वकीला हरियाणे नया आहान दे टा लीला तीन दोन एक वाचने उत्सवनां उत्सवय एकलेसी उत्सव उत्सवय बैलूं अन्य इंडिशियन लिया न तीन दें मेकअप पर पुरुधर बैलू में केला लिया ने पाम मेकअप सिंगले कान्ने में इंडिशिय का यार इंडिशियन किया ने बी ए डबल लेल ओ पढ़ा की न बुते डबल लेल डबल लो ओ आकुर देखा केन नोना इन्ह बी ए एल एल ओ ओ केला एन नोना बुते में तेरे ताव ओए का केन दोने बी ए डबल लेल डबल लो एनिस बैलॉन्स अंदर BED BED දැන් අද මේ ඉංග්‍රීසි වචන තෝරාගත්තේ පුතාලගේ හතර ශ්‍රේණිය PPS book එකෙන් තමයි තෝරාගත්තේ මම පහට වැඩිය අත තිබෙන්නේ නැහැ පුතේ මට හිතෙනවා වැඩිපුර හතරෙන් ඉංග්‍රීසි කොටස් අහවි කියලා ඒ නිසා මම හතරෙන් තෝරාගත්තේ පහෙන් මීට පෙර දීලා තියෙනවා month කියන එකේ සිංහල තේරුම මාසය month ඔන්න දැන් මේකට හදිස්සියට නී ඕන්නම් මං අහලා බැලුවොත් කවුද මේ රමිතු ඕන්නම් අහලා බැලුවොත් මෙතන කටලිය පොයත් ඇති මවුත් කියලා දැකලා හොබි විනෝදාංශය විනෝදාංශය යෝහන්ත මයික් එක ඔන් කරගන්න යෝහන්ත ඔව් සර් ඌර එකට මන්ත් එකට කටලිව්වා නේද ආ මන්ත් කියන එකට කටලිව්වා නේද देखा हिना याने कोटा माटे ही तूना हिना याने कोटा हरी हॉबी विनोदान से पुत्र मेके वाक्या खादा न तीनों आप इधर हादागा न पुलवांगु ना दे वाक्या एक पहली उना से माटे हरी आप इधर बालमुहे ना मेके वाक्य पुत्र मुकाद्द कियला पुताला बालागा ने मेके वाक्य throw the paper balls to your friend පුතේ හතර ශ්‍රේණිය ඔන්න ඔබට නොදන්න නුහුරු නෙමේ හතර ශ්‍රේණිය paper ball එක throw යවන්න වීසි කරන්න ඔයාගේ යාළුවන්ට throw the paper balls to your friend ටිකක් දිගයි හරි මේ පුතාලගේ PPS book के कहती है ना वगंती अक्षमे दी रहती है ना अलू तेम मामू कोते में हदला ने एका पदमारु कल दुन्ने ने वो तो बटा लिया अंडर Every day go I school tea to I go to school every day I go to school every day then इंदेशी वाला लकुनु हाया ऐह में याना कोट्टे अदर දෙමළ හරි ලේසි දෙකක් උංගල් වහුප්පුවේදු ඔබේ පන්තිය කුමක්ද උංගල් වහුප්පුවේදු ඔබේ පන්තිය කුමක්ද සැපසනීප කෙසේද එප්පඩි සුහම් එප්පඩි සුහම් සැපසනීප කෙසේද ඉතින් පුතේ එහෙනම් වැකි රචනාව ගැන කෙටියෙන් මතක් කරනවාද මොකද අපි පමණටත් වඩා කතා කරලා තිනවා වැකි රචනා वाक्य
කැලිකසල නිසි ලෙස බැහැර කිරීම සැමට සෙතකි හරි එහෙනම් පුතේ මට වාක්‍ය තුන පොඩ්ඩක් කියන්න යාළුවන්ට එහෙන්න එක කියන්න කැලිකසල නිසි ලෙස බැහැර කිරීමෙන් ගම් වතුර තත්ත්ව වළක්වා ගත හැකි වෙයි හොඳයි කැලිකසල නිසි ලෙස බැහැර කිරීමෙන් රෝග වළක්වා ගත හැකි වෙයි ඔව් කැලිකසල නිසි ලෙස බැහැර කිරීමෙන් පරිසරය සුන්දර කරගත හැකි වෙයි හොඳයි හැමතෙම යහපතක් නිසි ලෙස බැහැර කිරීම උත්මානි කියන්න සර් මේ මට අවස්ථාව දුන්නට ස්තුතියි ඔව් කියන්න පුතේ කැලිකසල නිසි ලෙස බැහැර කිරීමෙන් අපට පරිසරය රැකගත හැකිය ඔව් එමගින් අපට ලෙඩ රෝග වලින් වැළකී සිටිය හැකිය ඔව් කැලිකසල නිසි ලෙස බැහැර කර අපි වාතය පිරිසිදු කර ගනිමු පරිසරය පිරිසුදුව තබා ගනිමු කියලා අපි ඉවර කරමු කැලිකසල නිසි ලෙස බැහැර කර අපි පරිසරය පිරිසුදුව තබා ගනිමු ඔව් අශේනි කියන්න කැලිකසල නිසි ලෙස බැහැර කිරීමෙන් පරිසරය පිරිසිදුව තබා ගත හැකිය ඔව් කැලිකසල කැලිකසල නිසි ලෙස බැහැර කිරීමෙන් පරිසරය අලංකාර කරගත හැකිය ඔව් කැලිකසල පුළුස්සන් උදමා නිසි ලෙස බැහැර කිරීමෙන් වාතය පිරිසිදු වේ ඔව් ඔව් හොඳයි සසඳි විදහට කියන්න හොඳයි පුතේ දැන් අපේ විනුජ ඔව් කියන්න විනුජ එහෙන්නේ පුතේ එහෙන්නේ අයියෙන් කියන්න අපි කැලිකසල නිසි ලෙස බැහැර කිරීමෙන් ඩෙංගු උදුරින් ආරක්ෂා විය හැකිය කියාගෙන යන විදිහට අපි කැලිකසල නිසි ලෙස වර්ග කර බැහැර කරමු ඔව් කැලිකසල නිසි ලෙස වර්ග කර බැහැර කරමු ඔව් අන්නය දැනුවත් කරමු. හොඳයි. පුතේ තව ඉන්නවද එක්කෙනෙක්? සර්. ඔව් කියන්න. කසල නිසි කැලිකසල නිසි ලෙස බැහැර කිරීමෙන් ජලය අපිරිසිදු වීම අවම වේ. ශරීරයට කියගෙන යන්න. ශරීරයට අහිතකර කැලිකසල ආහාරයට ගැනීමෙන් සත්තු විවිධ රෝගවලට ගොදුරු වීම යති. ඔව්. සැමට සිතක් සලසන කැලිකසල නිසි ලෙස බැහැර කිරීමට අපි පුරුදු වෙමු. ඔව්. දැන් පුතේ මෙතනදී කැලිකසල නිසි ලෙස බැහැර කිරීම සැමට සිතක කිව්වහම දැන් මේ කුණු කසල ඔබ දන්නවා පාරවල් අයිනේ දාලා යන පිරිස ඉන්නවා. ගෙවල් වල වුණා සමහරලාට ඒක බැහැර කිරීම අක්‍රමවත් කරන අවස්ථා තියෙනවා. ඒ නිසා ඒක කාටවත් සිතක් කිව්වහම පුතේ එකක් ඔබ ලියන්න දුර්ගන්ධය වළකිනවා කියන අදහස. ඊළඟට ඔබ ලියන්න මෙතන ඔය ඩෙංගු වගේ රෝග ඇති වෙන්න හේතු සාධක අවම වෙනවා. ඒක ඔබට ලියන්න. ඒක සෑමෝට හැමතෙම සිතක්. අනිත් එක අලංකාර පරිසරයක් පවත්ව ගන්න හැකි වෙනවා කැලිකසල නිසි ලෙස බැහැර කිරීමෙන්. ඒ වගේ පුතේ අදහස් ටිකක් අරගෙන ලියන වාක්‍ය තුන එකිනෙකට වෙනස් කරගන්න. එකම අදහස ලියන්න එපා පුතේ. එතකොට ලකුණු දෙන්නේ නැහැ. දැන් මම කිව්ව අදහස් තුන කැලිකසල නිසි ලෙස බැහැර කිරීමෙන් ඩෙංගු වදුර අවම කර ගන්න පුළුවන් අපට කැලිකසල නිසි ලෙස බැහැර කිරීම අලංකාර පරිසරයක් පවත්වා ගන්න හේතු වෙනවා ඒ වගේම මේ කාරණාව මෙය රෝග ගණනාවක් දුරු කර ගන්න අවස්ථාවක් වෙනවා එතකොට අර කිව්වා වගේ අර කාණු පද්ධති ඉර වෙලා ගම් වතුර ගැලීමේ අවදානම් ඒ වගේ ගොඩාක් දේවල් පුතේ මේ ඔස්සේ එක්කහු කර ගන්න පුළුවන් හැබැයි හැම විටම ලියන වාක්‍ය ලිව්වට පස්සේ අකුරක් නැර බලන්න උක්තාක්කයට සම්බන්ධෙම හරිද කියලා. පුතේ ඉක්මනට ගණන් ටිකට යන්න. ඔබට ගණන් කියන්නේ ලකුණු දෙක ගානේ ලැබෙන අවස්ථාවක්. රටාවක් දෙනවා 5060 15ක් දාපුවාම 75 15ක් දාපුවාම 95 එනම් 5090 ඊළඟට 5105යි 5120යි. 15 15 වැඩි වෙන්නේ. මේකේ බලන්න අඩු කරන්න තියෙන්නේ යෝගට් නිෂ්පාදන ආයතනයක දවස් දෙකකදී 8712යි
පළවෙනි දවසේ 4583යි එහෙනම් අපි දෙවෙනි දින නිෂ්පාදනය හොයන්න මේක අඩු කරා පුතේ 12න් 3ක් 9යි 10න් 8ක් 2යි 6න් 5ක් 1යි 8න් 4ක් 4යි 4129යි ගණන් ලේසි හරියට හදන්න ලකුණු දෙක ගානේ හම්බෙනව ඔබට රටාව හැබැයි හිස්තැන් දෙකට එක එක ලකුණ ලකුණ ලකුණු දෙකක් හැදෙනවා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා 105ට 6ක් 111යි ඒකට 6ක් 117යි ඒකට 6ක් 123යි ඒකට 6ක් 129යි මෙන්න ඊළඟ ප්‍රශ්නේ දෙකෙන් එකක් අඳුරු කර ඇති රූපය හොයලා ඒකේ ඉතුරු ටික පාට කරන්න එතන දැන් පුතේ ඔබට පේනවා මේ දෙවෙනි රූපේ නම් දෙකෙන් එකක් නෙමේ පාට වෙලා තියෙන්නේ ඊට වඩා අඩුයි මෙයාගෙත් ඔබ හොඳින් බැලුවක් පුතේ මේ දෙකෙන් එකක් නෙමේ පාට වෙලා තියෙන්නේ හැබැයි අන්තිම එක්කෙනාගේ දෙකෙන් එකක් පාට වෙලා තිනවා එහෙනම් එයාගේ ඉතුරු ටිකත් පාට කරන්න මේ වගේ පාට කිරීමක් විභාගයේ දවසේදී පැන්සල උදව් කරගෙන කරන්න වීදුරු බෝල 68කින් භාගයක් රතු පාට ඔන්න පුතේ වීදුරු බෝල රතු පාට 34යි තියෙන්නේ 68න් භාගයක් රතු ඒ කියන්නේ 34ක් රතු එතකොට 68න් 34ක් ගියාම තව 34ක් ඉතුරුනේ ඒ ඉතුරු ටිකෙන් භාගයක් නිල් ඒ කියන්නේ 34න් භාගයක් 17ක් නිල් එතකොට ඉතුරු ටික කියන්නේ ඉතුරු 17 කොළ එහෙනම් කොළ පාට නොවන බෝල ගාන කියන්නේ 34යි 17යි එකතු කරන්න 51යි 51යි කොළ පාට නොවන බෝල ගාන 51යි එක බඳුනක පැල 4 ගානේ භාජන 218ක හිටවන්න පැල ගේනවා 1000ක් කොච්චරක් ඉතුරු වෙයිද උතේ එක භාජනයක පැල 4 ගාන හිටවන්නේ. එතන භාජන 218ක් නම් පුතාලා 218 4ෙන් වැඩි කරගන්න. 872යි. 1000ක් ගෙනාවනේ. එහෙනම් 1000ෙන් 872ක් අඩු කරන්න. කොච්චරක් ඉතුරු වෙනවද කියලා බලන්න. 128ක්. ඔය මයික් එකක් ඔන් වෙලා තිනා එක ඔෆ් කරගන්න. 128ක්. උතේ මයික් එක ඔෆ් කරගන්න. ඊළඟ ඊළඟ ප්‍රශ්නේ ළමේ ගෙදරින් පිටත් වෙච්ච වෙලාව මේ ඔල්ලෝසු මූණතේ තියෙනවා පුතේ 2:40යි කියලා. එයා පැයකයි විනාඩි 55කට පස්සේ ගෙදෙට්ට එනවා. එතකොට ඒ වෙලාව පස්සරු වෙලාවක් ඇටියට පෙන්වන්න. පෙන්වන්න කියන ඔල්ලෝසු මූණත ගනිමි ඈ. හරුදිනී. දැන් වෙලාව 1:40යි. දැන් වෙලාව 2:40 නම් පැයක් ගියාම කීයද? 3:40යි සර්. තවත් පැයක් ගියාම 4:40යි සර්. හැබැයි මෙයා පැය දෙකකින් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ පැය දෙකට විනාඩි 5ක් අඩුවෙන්. එහෙනම් 4:40ට නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ 4යි 4:40 4:35ට සර්. 4:35ට. ඒ කියන්නේ පස්සරු වෙලාවක් නම් ලියන්න ඕනේ. පස්සරු 4:35 කියලා. පස්සරු 4:35 කියලා. සර්. ඔව්. සර් මගේ රචනාවට රචනාවට ලකුණු කීයක් දුන්න හැකිද? කොහොම රචනාව මොකද්ද? සර් ඉස්සෙල්ලා සර්ගේ රචනාව. ඔක කියන්න බෑ රචනාව. ජලයේ ක්‍රැස්න අපිරිසිදු ස්ථාන විනාශ කිරීමෙන් සමහර ඩෙන්ගු වැනි මාරාන්තික ලෙඩ රෝග වලින් ආරක්ෂා විය හැකි වෙයි. අමිය හැක කිව්වත් කමන්නේ ඊළඟ තන දෙන ඇති කැලි කසල විනාශ කිරීම සමඳ සිතක් වෙයි ඔව් සෑම තැනම ඇති කසල ඉවත් කිරීම මැසි මදුරු වදුරින් බේරීමට ඇති එක් විසඳුමක් වෙයි
एक विषय की एक मग की हाँ अकुरु हरिना लकुनु देने पुलवां हाया का हरि सर सत्वद्याने अटटा विवृत्त करला दाह अटटा वाहनम एक याने पुते अटकी याने उदय अट दाह तक याने की यद हैंदेवे पहा एनं उदय अट इंद्र हैंदेवे पहा ट पैय नवे आई පාලාවක් සරතණ්ඩ බැලුම් බෝල 417ක් දීලා තියෙනවා 417 හතරේ හතරේ බැලුම් පොකුරු හදනවා බැලුම් කීයක් ඉතුරුද පුතේ 417 හතරෙන් බෙදන්න එතකොට 4ට 4 එව 1යි 1ට නෑ 17ට 4ක් 4 16යි 1ක් ඉතුරු වෙනවා එහෙනම් බැලුම් බෝල 4 ගානේ පොකුරු හදනකොට 1ක් ඉතුරු වෙනවා ඊළඟ ප්‍රශ්නේ ඒ ඉතුරු බැලුමෙන් පොකුරක් හදන්න තව කීයක් දාන්න ඕනද? තරුදිනි තව කීයක් දාන්න ඕනද? එකයි ඉතුරුනේ තව කීයක් දාන්න? ආ? තුනක් දාන්න ඕනේ. තුනක් දාන්න ඕන. කීයක්ද? තුනක්. තුනක්. ඊළඟ එක නගර දෙකක් අතර දුර මැන ගත්තාම කිලෝමීටර් 17යි මීටර් 60ක් හම්බුණා. ඒ නගර දෙක අතර දුර මීටර් වලින් කියන්න බෑ මට කීයද කියලා? लीटर देखाई मिली लीटर हल्लन भाजन एक अल्लन දැනට 900ක් තියෙනවා නම් අපි පුතේ 2700 900ක් අඩු කරමු කීයද කියන්න 1800යි 1800යි සර් එතකොට 2700 භාජනයක 900ක් තියෙනවා නම් තව 1800ක් දාන්න තියෙනවා එතකොට මෙන්න මේ 1800 පුරවන්න 300ව කීයක් දාන්න ඕනද කියලා අහන්නේ එද්දාස් 800ට 300ව කීයද 6යි සර් 6යි 6යි පිළිතුර පූර්ණ සංඛ්‍යාවල් ලෙස දක්වන්න ඒ ගැන හිතන්න එපා උත්තරේ 6යි කියලා දාන්න සර් ඒකට 6 වාරයක් කියව දැම්මහම වැරදිද ප්‍රශ්නයක් නැහැ 6 දැම්මත් ඇති ඈ ඊළඟ මේ ළමයෙක් ගත්තු බඩු ලැයිස්තුවක් කිලෝ එකක් දෙසිය හැට ගානේ කරවල 500යි කිලෝ එකක් 98 ගානේ බීට්‍රූට් ග්‍රෑම් 250යි එකක් 24 ගානේ බිත්තර ගෙඩි 4යි දැන් කියනවා පුතාලට මේකේ මිල හදන්නලු එතකොට බීට්‍රූට් වල පුතේ රුපියල් 24යි 50ක් කියලා එන්න ඇති ඔයගලන්ට හල් සර් 98 4න් බෙදුනාම බිත්තර වලට කීයද ආවේ 96යි සර් විසි අතරේව හතරක් 96යි එකතුව කීයද ආවේ 250යි 750යි සර් 250යි 750 750ක් දෙන්න මොනවාද ඔව් සර් හරි 750යි 250යි 750යි දැන් පුතේ මේ මේ වගේ ප්‍රශ්න වලට අපි කියන්නේ මේ වැල් ගණන් කියලා නේ කියන්නේ හදිස්සියවත් අර බිත්තර වල ගාන අපි හිතමු 97ව කියලා එතකොට එකතුවත් වැරදෙනවා ඒකයි මේකේ අවාසිය හොඳයි ඝනකේ ඝනකාභයේ අතර තියෙන වෙනස්කමක් පුතේ මම ලියලා තියෙනවා මෙහෙම වෙනස්කමක් මුහුණත්වල තරම අසමානයි බලන්න වෙන උත්තරයක් තියෙනවා නම් කියන්න පුළුවන් සර් මම ලිව්වේ ඝනකේ ඇති පැති 6 සමාන වීම හා ඝනකාභයේ ඇති පැති 2ක් පමණක් සමාන වීම කියලා පැති දෙකක් පමණ නෙමෙයි දෙක බැගින් කියලා දාන්න. ලිතුලි මොකද ලිව්වේ? ඝනකාභයේ සියලුම මුහුණත් එක සමාන නොවේ. ඔව් එහෙම ලියමු. සියලුම මුහුණත් එක සමාන නොවේ කියන එක නෙමෙයි පුතේ අපි කියන්නේ. මුහුණට මුහුණ මුහුණත් පමණ සමාන නැත්නම් ඝනකේ සමානය ඝනකාභයේ මුහුණත් තරම අතින් වෙනස්කම් තිබේ. ඒක තේරුම් ගන්න ඝනකාභයක පුතේ ඍජු කෝණාස්ත්‍ර මුහුණත් සියල්ලම වෙන්නත් පුළුවන්.
මේ දෙපැත්ත දෙක අර දන්තාලේප පෙට්ටිය වගේ දෙපැත්ත දෙක සමචතුරස්‍ර වෙන්නත් පුළුවන්. ඉතින් කාටත් අහුවෙන්නේ නැති උත්තරයක් ලියන්න පුළුවන්. මෙහෙම වෙනස්කම මුහුණත්වල තරම අසමානයි. සමානකම හරිද? මුහුණත් ගණන සමානයි කියලා ලියන්න පුළුවන්. සමානකම එක්ක ධාර ගාන සමානයි ශීර්ෂ ගාන සමානයි මේ විදිහට සමානකම ලියන්න පුළුවන්. සර් එතකොට ඒක වැරදිද? නෑ හරි. ආ Thank you. ඒ ප්‍රශ්නේ හොඳට අහගන්න පුතේ. පාඨ කළ කොටසයි පාඨ නොකළ කොටසයි අතර වෙනස 0.2ක් වෙන්න නම් කොහොමද මේක පාඨ කරන්නේ? පුළුවන් නම් කියන්න. පාඨ කරපු කොටසෙන් පාඨ නොකරපු කොටස අඩු වුණාම 10න් 2ක් වෙන්න නම් කීයක්ද පාඨ කරන්නේ? ඕලිතුලි. 4ක්. 4ක් පාඨ කරොත් පුතේ පාඨ නොවෙච්ච කොටස 6යි. එතකොට පාඨ කළ කොටසෙන් පාඨ නොකළ කොටස අඩු කරන්න බෑනේ. 4න් 6ක් අඩු වෙන්නේ නෑනේ. ඔයා කිව්වේ කණිත් පැත්තට. පාඨ කරන්න පුතේ මේකේ 6ක්. හයක් පාට කරන්න එතකොට 10න් 6ක් පාට වෙලා ඒ කියන්නේ 0.6ක් පාට වෙලා 0.4ක් පාට වෙලා නැහැ 0.6න් 0.4ක් ගියාම 0.2 ඒ කියන්නේ 10න් 2යි ඒ නිසා පාට කළ කොටසයි පාට නොකළ කොටසයි අතර වෙනස 10න් 2ක් වෙන්න නම් මේකේ පාට කරන්න ඕන පුතේ පංගු 6ක් එතකොට පංගු 4ක් පාට නොවි තියෙන්න ඕන එතකොට තමයි වෙනස 10න් 2 එන්නේ. ඒ නිසා කැලි 6යි පාට වෙන්නේ. හොඳයි පුතේ අවසාන භාගයට අපි ඔන්න එනවා. තව මිනිත්තු 5ක් 10ක් දෙන්න මට පරිසරයේ ටිකට. පුතේ අවධානයෙන් අහගන්න. ඔබට නැවුම් පේපර් එකක් මං කිව්වා ලැබුණේ. ඒ නිසා යම් අදහසක් ඔබ ගෙන ගන්න. හැබැයි පුතේ මේක මේ අවසාන ප්‍රතිඵලයේවත් මුකුත් නෙමේ. පළවෙනි පේපර් එකේ ලකුණු 75ක් ආවා කියලා. හිතන්න එපා ශිෂ්‍යත්වය 75 කියලා මේ ඔය අනාවරණ කතා පැත්තක තියන්න. හරි? අනාවරණ වල පුතේ මම නැවත නැවත කියනවා. එහෙනම් අනාවරණේ හොඳම අනාවරණ තියෙන්නේ. තවද හොඳම අනාවරණ තියෙන්නේ. සර් ජනවාරි 22. 22 තමයි හොඳම අනාවරණ. ඒ නිසා අපේ පුතාලා මේගත්තු ලකුණු ගැන කම්පා වෙන්න මුකුත් එපා. ඔබට යම් අඩුපාඩු දැන් දකින්නවනේ මේකෙදි. ඔන්න දැන් අලුත් රටාවේ ප්‍රශ්න ගොඩාක් ඔයාලට හම්බුණා පළවෙනි පේපරේ. එතකොට ඔබ දැන් අද හිතා ගන්න දැන් ඉදාට හම්බුනොත් මම මෙවට මෙන්න මෙහෙම මූණ දෙන්න ඕන කියලා. ඒ නිසා ලැබුණු ලකුණු ගැන ඉහළ ලකුණු ගත්ත නම් සතුටු වෙන්න. අඩු ලකුණු තියෙනවා නම් දිරිමත් වෙන්න මේ දවස් කීපෙත්. හෙට ඉස්කෝලේ ගිහිල්ලා ගන්න පේපර් එක ඔයිට වඩා ලකුණු ගන්න බලාගෙන ඉන්න. හැබැයි ඔබට වගකීමෙන් කියනවා පුතේ බොහොම ප්‍රමිතිගත පේපර් එකක් ඔබේ අතට දීලා තියෙනවා. හරි. දැන් බලන්න. ලංකාවේ මාර්ග සිතියන් වල පුතේ ඒ එක කියලා නම් කරලා තියෙන්නේ ඒ එක කියලා නම් කරලා තියෙන්නේ මහනුවර සිට කොළඹ මහනුවර සිට කොළඹ මහනුවර කොළඹ යාපනයේ නිමිය මහනුවර කොළඹ ඒ වන් කියන්නේ මහනුවර කොළඹ පාරට නුවර කොළඹ පාරට ඒ 9 කියන්නේ මහනුවර යාපනයේ ඒ වන් කියන්නේ පුතේ කොළඹ නුවර පාර. අපේ රටේ පාරවල් හදන්න මුල් උනේ විශේෂයෙන් ඔබ අහලා ඇති ඉංග්‍රීසි ජාතිකයෝ කියලා. අපිට ආදරේට එහෙම නෙමෙයි. ඒගොල්ලන්ගේ නිෂ්පාදන කොළඹට ගේන්න, කොළඹ ඉන්න සුද්දන්ට නුවරට යන්න ඉක්මනට බඩු බාන්න ප්‍රවාහණය කරගන්න කෙසේ වෙතත් හොඳ මාර්ග පද්ධතියක් අපිට ඉතුරු කරුණා. පළවෙනි මාර්ගය නම් කරලා තියෙන පුතේ කොළඹ නුවර පාර A1. මුතුරාජවල අපේ රටේ වගුරු බිම වගුරු බිමකින් කෙරෙන ප්‍රධාන කාර්යයක් නොවන්නේ දැන් පුතේ වගුරු බිම් කියන ඒවා රටකට තියෙන්න ඕන භූමියක තියෙන්න ඕන මොකද්ද ගම් වතුර අවදානම පාලනය වෙනවා හේතුව පුතේ වගුරු බිම් වල තියෙන පසට වතුර වැඩිය උරා ගන්නවා ඒතකොට ගම් වතුර තර්ජන අඩුයි සාක සත්ව රාශියකට ඒක වාස භූමියක් ඔය වගුරු බිම් වල පුතේ හරියට ඉන්නවා ඊට ආවේනික සත්තු ඉන්නවා ශාක තියෙනවා කඩලාන ශාක හැබැයි ඉඩම් කෑලි නැති අයට ඉඩම් කෑලි දෙන්න වගුරු බිම් යොදා ගන්න එක සුදුසු වැඩක් එහෙම නෙමෙයි වගුරු බිමකින් කෙරෙන කාර්යයක් එහෙම නෙමෙයි ඒක. ඒක නොකළ යුතුයි. වගුරු බිම් ගොඩ කිරීම නොකළ යුතුයි. බුද්ධදාස රජු
ඔබල අහලා තියෙනවා බුද්ධදාස රජු ඉතිහාසයේ වඩාත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ වෛද්‍ය ශේෂ්ත්‍ර ප්‍රවීණයෙක් හැටියට. දැන් මහා පරාක්‍රම බහු රැතුමා ගත්තා පුතාලා අහලා තියෙන්නේ වැව් හැදුවා පිට රටට පවා සහල් යැව්වා. දුටුගැන රැතුමා ගැන පුතාලා අහලා ඇති එලාරේක යුද්ධ කරා රට බේරගත්තා. ඒ බිහෙර විහාර රාජ්‍ය ගොඩ නැගුවා. ආ සරුවන් මලිසය හැදුවා. රුවන් මලිසය හැදෙව්වා. ඊළඟට කවුද නිස්සංකමාල රජතුමා සෙල්ලිපි විශාල ප්‍රමාණයක් කරපු රජ කෙනෙක් හැටියට සඳහන් වෙනවා බුද්ධදාස රජු ඉතිහාස වඩාත් ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් හොඳ මේ දැක්කෙන සාකපත්‍රය පුතේ මොකද මේ සාකපත්‍රේ සර් කරපිංච නේද කරපිංච නේද ඔව් කරපිංච තමයි එතකොට මේක යොදාගන්නේ පළවෙනි උත්තරේටත් හරි පොඩ්ඩක් ඉන්න දෙකත් හරි අපි එහෙනම් තෝරගමු පුතේ අර උත්තර දෙකම කියවෙනවානේ තුන්වෙනි එකේ ආහාර රස ගන්නන්න කොළගඳ හදා ගන්න ඖෂධයක් ලෙස ඒ නිසා වඩා හොඳයි මෙතන තුන්වෙනි උත්තරේ තෝරගන්න ඊළඟ මූලික වර්ණ තුන තමයි නිල් කහ රතු ඔය තියෙන පුතේ ප්‍රාථමික වර්ණ නැත්තම් මූලික වර්ණ නිල් කහ රතු අපේ රටේ රඹුක්කනයි බරවා කුඹුකයි වැඩි ප්‍රදේශ වැනි ප්‍රදේශ ප්‍රසිද්ධියක් උසලානේ මොනවටද කියලා පුතේ දෙන්න පුළුවන් ද උත්තරයක් සර් කෙසෙල් වලටද ඔව් රඹකැන් රඹුක්කන රඹ කියන කෙසෙල් රඹුක්කන නමේම තියෙන්නේ බරවා කුඹුක කියන්නේ පුතේ ඔය මං කාලයක් වැඩ කරා එමිලිපිටි පැත්තේ ස්කෝල් එක එහෙ පොළ දවසට මට මතක හිටියට සෙනසුරාදා උදේ පොළ තියෙන්නේ මුළු බරවා කුඹකේ යායම තනිකර කොළ පාටයි කෙසෙල් කන් ගෙනල්ලා තියලා ඉතින් ලොකු ප්‍රසිද්ධියක් තියෙන කෙසෙල් වගාවට වට්ටක් අනිමේ කෙසෙල් ඈ පැල් කවියක ආරම්භක කවි පදය උනදඬු කපන තැන උනදඬු රිකිල්ලා ඔය රන්දෑක ඇති කියන්නේ ගොයන් කවියක් ගොයන් කවි රන්දෑක ඇත දෑක ඇත අතර ගන්නේ ගොයන් කපන්නනේ ඔන්න මලේ ඔය නාමල නිලාවරෙන් කියන්නේ පාරු කවි පාරු කවිය උනදනු කපන තැන උනදනු රිකිල්ලා මේ තියෙන්නේ පැල් කවියක් මහවැලි කැලණි කළු වලවේ යන ගංගා මේ කවිපදෙන් කියවෙන ගංගා මුහුදට වැටෙන තැනක් නොවන්නේ දැන් අපි දන්නවා මහවැලිය තිකුණාමලෙන් කැලණි කොළඹ මෝදරෙන් කළු කළුතරෙන් වලවේ අම්බලන්තොටින් හැබැයි මෙතන පුතේ හලාවතක් ගැන කියවෙන්නේ හලාවතින් මුහුදට වැටෙන එකම ගංගාවක්වත් ඔතනනේ හලාවතින් වැටෙනවා දැදුරුව එනං එනා උත්තරේ එකේ නෑ හලාවත සර් ඒ කිව්ව ගංගා හතර වැටෙන ස්ථාන කියන කවියක් මං කියන්නේද සර් ආ කියන්න බලන්න මහවැලි ත්‍රිකුණාමලයෙන් කැලණිය කොළඹට නුදුරින් කළු ගඟ කළුතරවටින් මලවේ අම්බලන්තොටින් ආ හොඳයි ඒක මතක තියාගත්තා නම් පුළුවන් තා එකපාරක් විදහට කියන්න බලන්න මහවැලි ත්‍රිකුණාමලයෙන් කැලණිය කොළඹට නුදුරින් කළු ගඟ කළුතරවටින් බලවේ අම්බලන්තොටින් හොඳයි මේ වමනේ කරන්න සලස්වන්නේ සාමාන්‍යයෙන් මෙතන මොන වගේ අවස්ථාවකද සර්පේ දෂ්ට කරපුවාමද බල්ලෙක් හපා කාපුවාමද භූමි තෙල් පෙවුනහමද භූමි තෙල් පෙවුනහම ඔව් සාමාන්‍ය පුතේ වසවිත ශරීරගත වුණා විශේෂයෙන් ඔය සමහර අවස්ථාවල වමනේ කිරීම කරවන්නේ නැහැ පුතේ සමහර වස වර්ගදී විශේෂයෙන් මෙතනදී මේ වමනේ කරන්න සලස්වන භූමි තෙල් වගේ දෙයක් හදිසියවත් පෙවුනොත් එහෙම අපි පෞද්ගලිකවම පරිහරණය කරන භාණ්ඩ තුන මොනවද පිඟාන ලේන්සුව පනාව ඔව් පනාව ලේන්සුව පිඟාන දෙවෙනි උත්තරේ නේද දැන් පළවෙනි එකේ කොස්ස පෞද්ගලිකව පරිහරණය කරන්නේ නැහෙනේ ඒත් එකලා කුඩය එහෙම නැහෙනේ සාමාන්‍ය නේද හොඳයි නෑ පොළොව යටට වීදුණු ප්‍රධාන මුලක් තියෙන ශාකයක් මිරිස් මොකද තනකොළ උක් වගේ පඳුරු වල නෑ ප්‍රධාන මුල් ඒවල තියෙන තන්තු මුල් මේ තැනත්ත පුතේ කවුද මේ ආනන්ද සමරකෝන් මහතා අම්මේ කියන බොරු ආනන්ද කුමාරස්වාමි මහතා ආනන්දලා ගොඩක් ඉන්නවා හරියට පටල ගන්න එපා ආනන්ද කුමාරස්වාමි මහත්තයා මෙතුමා ලියපු පොතක් ශ්‍රී ලංකාවේ කඳුහා මිනිරම් පුතේ මෙතුමා ශාස්ත්‍රීය පොත්පත් 500කට අධික ප්‍රමාණයක් ලිව්වා කියලා සඳහන් වෙනවා පුතේ ශාස්ත්‍රීය පොතක් ලියන එක ලේසි නෑ ඈ
ශාස්ත්‍රීය පොතක් ලියනවා කිව්වම කරුණු හොයන්න ඕන කරුණු ගවේෂණය කරන්න ඕන පොත් කියවන්න ඕන රාශියක් ඒ ඇති මෙතුමා බොහොම දාර්ශනිකයෙක් මහ ප්‍රඥෙක් ආනන්ද කුමාරස්වාමි මහත්මයා පහත කුමන තේරීම ශ්‍රී ලංකාවට ආවේනික නොවන්නක්ද දැන් අපි ජාතික සත්වයේ තෝරන් තිනවා දනුලේනා ආවේනික සතෙක් ජාතික පුෂ්පයක් තෝරන් තිනවා මානෙල් ආවේනිකයි හැබැයි අපේ ආවේනික නොවන තේරීමක් තියෙනවා මොකක්ද ජාතික ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව ඒක අපේ රටේ ක්‍රීඩාවක් එහෙම නෙමෙයි අපි ජාතික ක්‍රීඩාව හැටියට තෝරගෙන තියෙනවා විවිධ හේතු නිසා අපිට ආවේනික ක්‍රීඩාවක් එහෙම නෙමෙයි ඒක දැනගන්න ඕන හොඳ දරුවෙකු වෙන්න මට පුළුවන් මේක මොන අවස්ථාව හා සම්බන්ධද කියලා අහන්නේ සාදිෂ්ඨානයක්ද අදිෂ්ඨානය මේ උදානේ නෙමෙයි ඉන්නේ පුතේ අදිෂ්ඨානය කියන අවස්ථාව परंपरा वर्ग परंपरा උරුවර්ගේ නබුඩම් වර්ගේ තලා වර්ගේ එහෙම තියෙනවා බෙර වාදනයේට යොදා ගන්න කෝටුවට කියන තව නම කඩිප්පුව කඩිප්පුව ඒ කෙවිත කියන්නේ මොකද්ද අර හරකව දැක්කත් ගහන එකද සර් ඔව් ගවයට පහර දෙන්නේ කෙවිතෙන් පුතේ මිලාද් උත්සවය අපේ පුතාලා අහලා ඇති මිලාද් උත්සවය ගැන මේ මිලාද් උත්සවය සමරන ආගමික පිරිස තමයි ඉස්ලාම් බැතිමතුන් එහෙනම් ඉස්ලාම් අයගේ තවත් උත්සවයක් අහනවා මොකද්ද රාමසාන් හොඳයි පුතේ ගොඩක් ස්තුතියි ඔයාලට ඔබලා දන්නවා පුතේ දීපාවලි ගත්තාම Hindu ආගමික උත්සව පාස්කු කතෝලික මිලාත් සමරන්නේ නැත්නම් නබි නායක උපන්දිනය සමරන්නේ රාමසාන් සමරන්නේ ඉස්ලාම් බැතිමතුන් ගමන් කරන අතරතුර ප්‍රවේශ පත්‍ර ගන්න පුළුවන් දැන් පුතේ කොච්චිය යනකොට නම් ටිකට් එකක් අරන් තමයි ඒ වේදිකාවට ගොඩ වෙන්නත් ඕනේ. ගුවන් යානේ නම් එදා නෙමෙයි ඊට කාල දින ගානකට කලින් අපි ප්‍රවේශ පත්‍ර ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කරගන්නවා. හැබැයි බස් එකේ යන ගමනුත් හොඳතර මාත්‍යාගෙන් ටිකට් එකක් ගන්න පුළුවන්. හොඳට අහගන්න පුතේ ඒ කියන වාදනයේ සාමාන්‍ය වාදනයක් අයිස් කැට දෙකක් දාලා බී කියන වාදනයේ උණු වතුර තියෙන අයිස් කැට දෙකක් දාලා සී කියන වාදනයේ සාමාන්‍ය ජලය තියෙන අයිස් කැට දෙකක් දාලා හිමීට දිය වෙන්නේ මොකේද කියලා අහනවා දැන් ඔයගොල්ලෝ දන්නවා අයිස් ඉක්මනින් දිය වෙනවා උණු වතුරේ එහෙනම් බී තමයි මුලින්ම ඉවර වෙන්නේ ඊළඟට පුතේ ජලයට දාපුවාම අයිස් කැටේ ටිකක් ඉක්මනින් දිය වෙනවා එහෙනම් සී ඊළඟට දිය වෙන්නේ එහෙනම් හිමීට දිය වෙන්නේ ඔය සාමාන්‍ය බඳුනේ සාමාන්‍ය හැබැයි අපි අතේ තියාගත්තා නම් ඒක ඊට ටිකක් ඉක්මනින් දිනා මොකද අපේ අත රස්නේ නිසා ඉක්මනින් අතේ තියේදී අයිස් කැටයක් දිය වෙනවා මලක මණිපත්‍ර බොහෝ දුරට පුතේ කොළ පාටක් ගන්න හේතුව තමයි මණිපත්‍රකින් කෙරෙන්නේ ලපටි කාලේ මල් කැකුල ආරක්ෂා කරන එක එතකොට එයා කොළ පාටින් ඉන්න ඕන ගහේ පාටින් එතකොට මේ ගහේ තවත් කොළයක් කියලා හිතාගෙන කුරුමිනියෝ කටුස්සුන් රැවටිලා යන්න යනවා එනිසා මණිපත්‍ර අපි ගොඩාක් දකින්නේ කොළපාටි බොහෝ සියල්ල නෙමෙයි ඈ ලුණු දාලා කල් තියා ගන්න ආහාරයක් නොවන්නේ කියලා අහන්නේ පුතාල අහලා තියනවා දෙහි ලුණු දාලා කල් තියෙනවා බිලින් ලුණු දාලා කල් තියෙනවා හැබැයි මේ ගම්බිරිස් එහෙම ලුණු දැමීමක් ගැන අපි කතා කරන්නේ නෑ ගම්බිරිස් වේලලා කල් තියා ගන්න සකස් කරලා තියෙනවා පුතේ මේවා හොඳට තේරුම් ගන්න අනාරක්ෂිත ස්ථානයක් දැන් රතිඤ්ඤා දැල්වීම අනාරක්ෂිත අවස්ථාවක් දුම්රිය පාරේ පයින් යන එක අනාරක්ෂිත අවස්ථාවක් හැබැයි අනාරක්ෂිත ස්ථානයක් නායන තැනක් උත්තරේ 1 නායන ස්ථානය ඒක පුතේ අනාරක්ෂිත තැනක් දැන් මේ කරන කටේත් අනාරක්ෂිත දැන් මේ බලන්න පුතේ මේ කුඩේකුත් අරගෙන යන්නේ මේ දැන් ඔය කුඩේට පිටිපස්සෙන් හූ කිව්වත් ඇහෙන්නේ නැහැ පුතේ ඒ නිසා හරි අවදානම් පයින් යන එක තමයි ෆෝන් එක කනේ තියයි යන්නේ මේක හොඳට තේරුම් ගන්න. පුතාලා හදලා තියෙන සුලන් දිසා දර්ශකේ. තුඩ හැරෙන්නේ හැම විටම හුලං එන පැත්තට.
තේරුණාද? තුඩ පෙන්වන්නේ මෙන්න මෙහෙන් හුලං එනවා කියලා. දැන් ඔතන නම් ඊ අකුරටද කොහෙද තුඩ තියෙන්නේ? ඒ කියන්නේ ඊස්ට් නැගෙනහිරින් තමයි හුලං එන්නේ. තුඩ හැරෙන්නේ හුලං එන පැත්ත. මේ සිටියේ මේ අඳුරු කරලා තියෙන පළාත ඔබට පේනවා පුතේ. අර අතක් වගේ මෙහෙම ගිහිලා තියෙන්නේ කුරුණෑගල සහ පුත්තලමයිති වෙන ඔය අපේ ආනමඩුවේ දරුවොත් අද මං හිතන ඉන්නා මෙතන අයිති වෙන්නේ වයඹ පළාතට. හැකි ඉක්මනින් උස් භූමි භාගයකට නැග ගැනීමෙන් ආරක්ෂා විය හැකි ස්වභාවික අනතුර. පුතේ බලන්න, උස් බිමකට නැගලා ඉක්මනින්ම උස් බිමකට යන්නේ. අපි අකුණු සැර ගහද්දී උස් බිමකට යන්නේ නැහැ. භූමිකම්පාවලදී විවෘත බිමකට යන්නේ. හැබැයි සුනාමියකදී ඉක්මනින්ම උස් බිමකට නැග ගැනීම තමයි හොඳම පිළියම ආරක්ෂිත උස් බිමකට. සන්නිවේදනයේ අංග තුන පුතාලා අහලා ඇති. අපි ලිපියක් එහෙම යවද්දී ඒකේ යවන්න ලිපිය ලියන කෙනා, දැන් මම නම් මම යවන්න, මාධ්‍ය තමයි ලිපිය ලබන කෙනෙක් ඉන්නවා. ඕනෑම අවස්ථාවක සන්නිවේදනයේක මේ අවස්ථා තුන තියෙනවා පුතේ. යවන්නෙක් ඉන්නවා, ඒක ලබන කෙනෙක් ඉන්නවා, ඒ සඳහා යොදා ගන්න මාධ්‍යයක් තියෙනවා. ලිපිය ගැන ලියුමක් දාන එක නම් මාධ්‍ය ලිපිය, ටීවී එක නම් මාධ්‍ය රූපවාහිනිය. තෙල් ගතිය වැඩිපුර තියෙන්නේ තක්කලි වල නෙමෙයි, තක්කලි විටමින් බතල පිස්තය. තෙල් බහුලව තියෙන්නේ තල, රටකජු, පොල්. නියමිත වර්ණ යොදා වර්ණ ගන්නපු සිටියමක උස්බිම් පෙන්වන්නේ දුඹුරු පාටින්. දුඹුරු පාටින් උස්බිම් පෙන්වන්නේ. කොළ පාටින් පෙන්නව වනාන්තර, එතකොට අබේ භූමි වගේ දේවල්. අපේ රටේ අවසානයේ ඉදි කරපු ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුතේ, අපේ රටේ ඔබ අහලා ඇති කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අපේ ප්‍රධානම ජාත්‍යන්තර ගුවන්තොටුපළ. ඊට පස්සේ ඉදි කරනවා මත්තල, හම්බන්තොට මත්තල දෙවෙනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ. තුන්වෙනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ යාපනයේ පලාලිවල ඉදි කරපු ජාත්‍යන්තර ගුවන්තොටුපළ. ඉතින් පුතේ එහෙනම් කාල වේලාවක් ගිහිලා තියෙන නිසා මම තව ඈතට දුවන්න අදහසක් නැහැ. නැවත පුතේ කියන්න තියෙන්නේ ඔබට 22 වෙනිදා ලැබෙන්නේ ලේසි පේපර එක. හැබැයි කල්පනාවෙන් වැඩ කරන්න. ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න. දැන් අද දවසෙත් ඔබේ අඩුපාඩු අඳුන ගන්න ඇති. ප්‍රශ්න පත්‍රය අතර ගත්තාම අනවශ්‍ය විදිහට කලබල වෙන්න එපා. හැබැයි හිමීට ගමනක යන්නත් එපා. ඔබට හුරු පුරුදු ගමනකින් යන්න ඉස්සරහට අවශ්‍ය හැමතැනකදීම කටවැඩ කරන්න. විශේෂයෙන් මව්බත කොටස් වල ලියන උත්තර නැවත නැවත බලන්න. එතකොට කාලයේ ඉතිරිලා තියෙන හැම මොහොතකම නැවත ගානක් නම් නැවත ආය වෙන ක්‍රමයකට හදලා බලන්න. ඒ විදිහට ඉවර වෙලා ප්‍රශ්නෙන් ප්‍රශ්නේ ඇඟිල්ල තියාගෙන යන්න පුරුදු වෙන්න. එතකොට ප්‍රශ්න මග ඇරෙන්නේ නැහැ. ඉතින් ওই ක්‍රමයට උත්තර ලියන්න ලොකු අමාරු පේපර් එකක් ඔබට ලැබෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට ලැබිලා තියෙන දැනුමත් එක්ක මම හිතන්නේ බොහොම සාර්ථක විභාගයකට මුහුණ දෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් එහෙනම් පුතේ හැමෝටම ලොකු කාලයක් අපිත් එක්ක ලොකු ගමනක් ආවා. ඔයගොල්ලෝ හැමෝම ඉතින් අද සමගින යනවා. අප කවදාවත් මෙහෙම සූම් ක්ලාස් එකකින් ඔයගොල්ලන් මට මුණ ගැහෙන්නේ නැහැ. ඉතින් එහෙනම් වෙන වෙලා යන දුවදරුව හැම දිනාටම ජය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුතේ ඔයගොල්ලෝ හැමෝටම ඉදිරි අධ්‍යාපන කටයුතු 6 ශ්‍රේණි 7 ශ්‍රේණි 8 ශ්‍රේණි මෙතනින් එහා අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබේ දයාබර දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනම එනං ඉදිරි දවස් කීපෙ බොහොම පරිස්සමට කල්ගත කරන්න, නියමිත දවසේ භාගී දියලා හොඳ ලකුණක් ගන්න අපි ආසයෙන් බලන් ඉන්නවා. ඔබ ඉහළ ලකුණක් අරගෙන අපිව දැනුවත් කරන කාන්. ඉතින් එහෙනම් අපි අද දවසේ එහෙනම් වැඩ සමහර කරන්න සූදානම් වෙන්නේ. ඔබලා හැමෝටම එහෙනම් සුබ අනාගතයක්. හැමෝටම ආයුබෝවන්.